ජයන් ජයමවේ වාදුවේ පුතේ ඔබ සිලු දෙනාට විස්සයි විස්ස උසස් පෙලට සියයට සීයක් සූදානමින් සිටින ඔබ උදෙසා ඔබේ විභාග අතිවිශිෂ්ට ජයග්‍රහණය උදෙසා අධ්‍යාපනමාත්‍යංශය මෙහෙවීමෙන් අධ්‍යාප නමාත්‍යංශයේ සංවිධාන දායකත්ව නායකත්වයෙන් නිස්ටමෝල්ඩ් වලගන් වනන්ල සම්මන්ත්‍රණ මාලාේ තවත් එක් සම්මන්ත්‍රණයක් සමඟයි ඔබ අපසිියලු දෙනාම එකතු වී සිටි ඒපතයේ විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ කොළඹ බණ්ඩාරණයක සම්මන්ත්‍රන ශාලාවේ විශේෂ මැදිරියක ඉදිකරන ලද අධී තාක්ෂණික මෙවලම් භාවිත කරමින්. ඔබ අප අතර මේ දුරස්ට සම්බන්ධතාවය බෝම හොඳින් සජීවීව ඇයිට කර ගන්නට පුළුවන්කම ලැබේවි කියලා අප විශ්වාස කරනවා. විශේෂෙන්ම පසුගගේ කාලේ COොVID-19 ප්‍රශ්ය නිසා. ඊට පෙරාවුරුදවල තිබුණ විධ රටේ සමාජ සංස්කෘතික ප්‍රශ්ණ නිසා. ඒවගේම විධ හේතු නිසා ඔබට සමහර වෙලාවට මේ. ඇෑ වුද්කට වැඩි විශෂ නිර්දේශය කාලය සමහර වෙලාවට කිසි අමාආකාරයකට ආවරණය කර ගැනීමේ ගැටලු මතුවන්නට ඇති ඒ ගැටලු මඟ හැරගෙන කෙසේ හෝ අධිෂ්ඨාන ශීලීව ජවසම්පන්නව කය මනස හොඳින් සමබර තාගෙන විභාගය ජයග්‍රහණය කළ යුතු මයි අධිෂ්ඨාන ශීලීව කටයුතු කරන මෙරටේ ආනාගතය බාරගැනීමට සිටින මෙරටේ මෙරට පුුදවාලවින් මෙරට සංවර්ධනය කරා ගෙනයාමේ වගකීම ඇති ඔබ ඒනි වාර්රෙන්සිියයටට සියක්ම මේ විභාගේ සහ සෝධනම් යුතු. ඒ සහහා. නෙට මෝට් පසුගේ වසේදී බුද්ධි ප්‍රෝධය වැඩස්්‍රහණේදී ලබදදුන් ොන්දුව ඉටු කරමින් අධ්‍යාප නමාත්‍යංශ සමඟ එක්ව අධ්‍යාප නමාත්‍යංශයේ උපදෙස් මත අධ්‍යාප නමාත්‍යංශයේ සංවිධාන දායකත්වය මත නස්ට මෝට් බලගන්නුවමින් මේ සම්මත්‍රන මලාව ඔබහමෝද හමුණුවන්නට අකන් ඩවම විවාහගේ ආසානය ත එක්ම ප බලාපොරත්තුවන්. යිදී ආදර්ශ ප්‍රශ්න ගණනාවක්සාකච්ා කරමින් ඔබට පහසල් සලසන්න තයි අපගේ කල්පනාව. අද ජීව විද්‍යාංශයෙන් විස්සයි විස්ස ඒලෙවල් සඳහා අසූදානම් වන ඔබටයි මේ සම්මන්ත්‍රණය දිගහැරෙන. අපි බලමුෝ අද ආදර්ශ ප්‍රශ්න හර හා ඔබ හමුවේ මේ සම්මන්ත්‍රණය මෙහෙවන්නට එකතු වන්නේ. හරියටම දස්සක දෙකකටත් වැඩි කාලයක්. මෙරට ්‍රමුඛ පෙළේ පාසල්වල ජීවවිද්‍යාංශයෙන් අධ්‍යයන ආචාර්ය දායකත්වය ලබා දුන්. ර ගරුවරියන් දෙැලක් තමයි ඔබ සමකතුීමට සදදානි සිටින්නේ විශේෂෙන්ම අධ්‍යාපනමාත්‍යංශ සමගාධර්ශ ප්‍රශ්න සකස්කිරීම කටයුතුවලට අහන් ඩෝමදායකවෙමින්ඒගේ වසර විසකට වැඩිකාලයක් ප්‍රශ්න පත්‍රව නැත්තන් උත්තර පත්තර පරීක්ෂිකාවක් පරීක්ෂකවරේක්ලිස සහභාගුණු ඔවුන් දෙ දෙෙන අප හඳුර්වාදයට සූදානම් වෙනවා. ප්‍රථමෙන් මගේ වම්මද පැත්තේ සිටෙන්නේ නුගේ ගොඩ අනුලාහ විද්‍යාලයේ ජීවවිද්‍යා ආචාරය. MW.S රුවන් ගන මුතුගල මහත්මානන්. එවගේ මගේ දකුණු අත පැත්තෙන් ඔබ සඳහා සහය වන්නත එක විසින් න කොළභ විෂාක විද්‍යාලයේ ජීවවිද්‍යාචාරණය S එේ පාලී මැතිනිය. අප එහෙම නම් දරුවන් වෙනුවෙන් ඔබ වෙනුවෙන් දෙදෙනට මාරාධනා කරනවා සම්වන්ත්‍රණය ආරම්භ කරන්න. අයගෝන් දුවකුතේ විශේෂ මෙවර භාගේ සඳහා. ද ස දනම පවතිනවා ති විේෂපන ේෂන වැඩසහක් ආරම්ම කරල තියෙනවා ශේෂම නිස්සයන ුට හයන් සහහි රගේම අදව අමාත්‍යංශයේ සම්පත් දායිකත්වයෙන් ද වැදගත් වැඩසහනක් ආරමින් පවතිනවා. ඉතින් අපි බලාපොරොත් වෙනවා කෙටි කාලය තුළදී විශේෂයම විභාගේට ඉල්ලක් විශේෂම විභාහගේ සඳහා වැදගත්වයි සැලකෙන විශය කොටස් කීපයක් ආවරණය කරන්න.ඒවගේ තයි විවාහගේදී විසිදුව හැකි විශේෂම දෝෂයන්ය වගේම කරන අඩු පාඩුකම් අපේ පැහැදිරිිව සලකා බලනවා මේ සාකච්ඡාවේදී. එවගේම මේ සඳහා අපේ වැරසහසන් සහභාගි වෙනවා කොල් විශාවිද්‍යාලයේ ආචරයණී සේපාලී මහත්මිය. ඇතින් මම අනුලවිද්‍යාලයේ රුවන්ගට මුතුගල්ල. ඉතිං විශේෂයම් උපතුමා සැබඳනාට මුලිම යෝජනා කරනවා මේ වැඩසරනදා සහභාගිවීමේදී විශේෂ කරුණු එවගේම විශේෂ ප්‍රශ්න ඒ ලබද ලාපෘත්තුව ි අමතරවත් මොද අපි සීමවිත කාලාල තියෙන්නේ. ඒ කාලය තුළද සමහර ප්‍රශ්නපි සොය අධ්‍යයනය සඳහා භාරකරනවා. ඒ සඳහා ලිතව සහන් කරගැීම සහවබ සූදධනම සිටි බලාපපුරත්තු වයෙනවා. ඇතින්ම ප්‍රතේම ගෞරුවෙන් ආරෝදධනා කරනවා වචන සෞදධයක් අමත්‍රණය කරන ලෙස අපේසිය පාලිනිස්ට. අපි දැන් අද බවිදසරේ. ඉදස් විස්් ඒලෙවල් විභාගට පෙනී සිටින දූදරුවන්ට මේ වැඩසටාන සම්විිධානය වෙලා තියෙන්න්නේ අපි මේක බලාපොරොත්වෙනෝ ලමයින්ට මෙතෙක් සම්හර ළමයි විෂේනිර්දේශයේ අන්‍යම් කොටස් ආවරණය වෙලා තිබුණ නැතිනම් ඒ පිළිබඳව ඒ ඒ කොටස්වලින් අපි වැඩිපුර අවාසාන කොටස් වලින් අවධානයක් යොම කරමින් නේටික විස්තර කරන්න. ඊට අම්මතරව සිසුට සම්බන්ධයෙන් තියෙන ගැටලු අපි ඇහුම් කන්දීලා ඒවට අදාළ පිළිතුරුට බාදීලා එ අමයිව අපි දිරිමත් කරන්න තමයි මෙතනින් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා අප කෙටිකාලයක් අපට තියෙන පැය දෙකක් වගේ පැය දෙක තුළ අපි මේ වැඩසටහන මෙහෙවනවා ඒ අතර මේ දලපුතාලට පුළුවන්. තමන්ට ඒ හා සම්බන්ධ විස්තරන විශේකොටත් සම්බන්ධයෙන් තියෙන ගැටලු ඉදිරිපත් කරලා. අපිත් එක සම්බන්ධවෙන්න පුළුවන් සජීවීව සම්බන්ධ වෙලා තියෙන ගැටලු නිරාකරණය කරල්ග සාර්ථකව විභාගයට පෙනී සිටින්න. රි තුරුලියන්න අවශ්‍ය දෛරිය සහ තමන්ට අවශ්‍ය කරන දැනුම තියුණු කරගන්න පුළුවන්. විශෂේෂ සඳහන් කළයේතු අපේ විශෂෂ දේශයතුල ඉගෙනුම් පල හත්සය දහතුනක් සඳහන් වෙලා තියෙනවා තින් මේ ගුණුම් පලවලින් විභා පශහැසීමේ විශාල සම්භාවිතාවයක් තියෙනවා ඒ විශාලයේ සම්භාවිතාවය සරකා බලමින් බලාපොරෘත්තුව වෙනවා ගම් පල කේපයක් අවධාරය කිරීම සඳහා විශේෂම යගුණු පල අප අප බලාපොරොත්වයන්නට ඕනි ගුණුම් පල්ලයක් ලැබෙන ආකාරය ද ගිුණුම් පල්ලයින් බලාපොරොත්වෙන්නේ ශේෂ්‍ය කොතන ද සිටියයුතුති කියෙනත් ේතින් ඒ පිළිබඳවත් අපි සගකා බලමින් විස්සාහ කර නවාව පරිසන සාර්ථක ආරම කරීමට. දෙමම ප්‍රතිමම කැමති මේ ගුණුම් පහත්සේ දහවන පිළිබඳවත් ඒ අමතරව වැදගත්ත ගෙන පලත් තින සඳහන් කරන්න. ශේෂම අපේ සෑම ප්‍රශ්යකම අපි සඳහන් කරලා තියෙනවා. ඇගෙනම් පලේ අංකය යන ඔබ ඩේසීමම වාගැන්න පුළුවන් ජීවිෂයේ නිර්දේශයේ ඉගෙනුම් පල්ල පවතිනා කාරය බලමු දැන් පලවින් ප්‍රශ්නපේ සම්බන්ධවේමු. ඉතා වැදගත් ප්‍රශ්නයක්කයෙන් අප ආරම්පකරනුව ඉතා සරල ප්‍රශ්නයක්තමයි සඳහන් වෙලා තියන්නේ සෛලවාදයේ සංකල්පමනවාද. බලහි මෙතන මේ අග්‍යයක් සංකයක් සඳහන් වෙලා තියෙනවා ගකම ත ක්කර ල තේරු ගනම් ද ංකකේ වන්න කෙලදක දෙක දෙක කෙලා කෑන ඉිපටතා මට්ටම. එයවගේම ඉම්ප්‍රතා මට්ටමට අදාලබ එගෙනුම් පල කේපයක් තියනවා. මේ සලකලති යෙන්නේ නිපතා මටමදාල වෙනි ඉගනම් පලයතමයි බලාපොත්තියන ප්‍රශ්සිෙන් අවරණය කරන්න. ශේෂම සයිලවාද සංකල්ප කියන ප්‍රශ්නය බණහින්වර වරරිින්වර විාගට හලතයනවා තිම න ප්‍රිය ප්‍රශ්යක් ඒවගේ මහත ඔබ හමද නම. ඒට ගැ මන අවබෝධයක් ලැබිලාඇති නො ි ප්‍රකාශයක් අපේ කෙටි ලික තාකාර පශ කිදිරිපත් කරලති එන්නන්නේ අපි කෙටිලිතාකර පශ දිරිපත් කරනකොට පරිසං වෙන්න ඕන සීම්මිති යදකඩක්තමයි තියෙන්නේ. ඒ සීමි ඉදකට තුල අප පැදිලිව අවශ්‍යදය පමණක් ප්‍රකාශ කරයතුයි. මේක සියලුම ජීවන් සයිල්ලයකෙන්න සයිල්කේපයකින් සෑදඇතකින් ප්‍රකාශය බලන්. වෙතන්ද සියලුම සියලු ජීවීන් කන වචන අ්‍යාවශ්‍යම සඳහන් වන්න න මොකද තතු විශාල. යමුරක් නිරුපනය වනවා ඒවගේම ජීවින් මූලික බියෝහමේ සහ කකෘති මේකගේ සයිලයයි. ඒක මූලිපදේ නැත්නම් ඇතරම මේ ප්‍රකාශනය වලංගුවවෙනි නෑ. එවගේම තමයි සියලුම සයිල් ඇති වන්නේ කලින් පැති සයිලවලින් කියන සංකල්පය. ඔබ විශේෂෙන් ොුදුවෙන් ඕනේ වැනි කෙටි රිිත ප්‍රශ්න වලදී අදාළ පිළිතුර පමණක් පැදිලිව ප්‍රකාශ කරන්න. අංක දෙේක ප්‍රශ්නය සේලුම සයිලව තුද ල ලක්ෂන හතරක් සඳහන් කරන්න කියන ප්‍රශ්නය. අපේ සම්පත් ග්‍රන්තය තුළ මේ ප්‍රක පිළිතුරු සඳහන්වලා තියනවා මවර යෝජනා කරනවා පේ සම්පත් ග්‍රන්තයේ තිබෙන විශෂයකරුණු පඩාහන්ඳින් පරශෙල්ලින ලෙස. ශේෂම සියලුම සයිලවලට. අදාල ලක්ෂණ හතරක් සලකා බැලුවත් සියරුම සයිලවලට බාධක වරණී බාධකයක් ලෙස විශේෂම. ඒර ගනීම ාදයක් වශයෙන් ලාස පටලය ියෝජනය වියේතුවයි. එයවගේ තමයි සට ෝලය අද තර ට ොල යක් තින න යවගේ තමයි ප ්‍රව ලෙස ද තියන න වගේම සීරු සයිලල ැයි ෝම න. ැ ින් ම ප ටී ං ේෂ ය කර න්නේ රැබසම වාර ගයක් තින බ දන්නවා අස්සේ රැබසම හ ගේ හැත ැබසෝම ස් ලින් හන් න්නේ ස්වඩ්බර් කියන සංකේතයයි. යන අවසසාන බේග මනිනම ර ඩ බයග ලින්. ම් වැදගත් ප්‍රශ්නයක් දැන් දක්පලති යෙනවා සයිල චක්‍රය. දෙක තුන එක මේ දිමර්තාමටම දෙක තුන එක මෙ තයනෙ පළවෙනි එගෙනුම් පලේ තමයි විමසානිමි ප්‍රශ්න තුලින් සයිල චක්‍රය. විශේෂම සයිල චක්‍රය යනු කුමත්්ද කියන පශ්නදී. අපේ ප්‍රශ්න පතරවල යනුකුමද්ද කියන ආකාර පශ්න ගැනාවක් නිරුපණයනමට මතකයි අවෞුදධක යුමදකන පශ් දාහතරක් කහලා තිබුණ. මේ සීමිත ප්‍රශ්න හතර ත්‍රක් ගැන ියගත වචන පශ හතර තුළේ ජනුකුමත් දෙකින් ප්‍රශ ධාහතර ඇතුළු කරනවා කියන්නේ පැහැදිලි ප්‍රකාශ දහතර බලාපොරොත්තුවයෙනවා. එකන කෙටි වච්චන සංඛ්‍යාවකින් අදහස්ස පැහැදිලි කර යුතුයි එවැනි නිර්වචචනවලදී. එගේ සඳහන් වෙනීමහමයි එක් සැලු භාජනය අවසානයේ සිට ඉල සලිභාජන අවසානේතෙක් සල්ලතුර සිදුව සිදුවම් අනිිළිවල නනිිලවල පද අත්‍ය අාවශ්‍ය. දනිරියලක්ත් ම ලාපොත්වෙන් ි සලි චක්්‍රය තුළින්. එයවගේම මේ සයිල චක්‍රය සඳහා අන්ත්‍ර කලා. වගේම අනුන කලාව දෙකම ඇතුළත් වයෙනවා. අප සලි චක්‍රයින් රචනාවක්්‍ර යැබි අවසාවේදී අපි අනි වාරෙන්ම අන්ත්‍ර කලාව කියනල් හොටසත්ඒ වගේ අනුන කලාව දෙක ආාවරණ කළේ තුයි. න්්‍ර ලා න ෙට සහන අපි දැන්ර සැල් ක්ක්‍රය මරුම කරන් ඉන්න නො කොට සිහිට ෙදා ගත්තා මුල්කොටස න්ත්‍ර කලා වශයනොත් ල් ොට සනුවන කලාවශන් ෙදාගන තියෙනු. ගේ න්ත්‍ර කලාාව ඕනම විභාජන ක්‍රියාකාරිත්තයේගෙදී සයිලය විවාා්‍ය සූදනම් බිරි මත්‍ය ආවශ්‍යයි. ඒ සූදානම්මන කලා වශයෙන්ට මේ අන්ත්‍ර කලාව සලකන්න පුළුවන්. දිං අතන්දී විශේෂම අපේ අදධ්‍යනය පහස ජීව න් . කලාව ගැ පලිවෙනිි පටර කලාවගේ ස් කලාව සහ G2 කලා වශයෙන් බිධවිින් කර ගැනීම ලේසි. ශේෂයම ජීවන් කලාබේදී. ප්‍රෝටීන් සංසේෂණ සහ වගේ සැල බර්ධනට අවශ්‍ය ඉන්ද්‍රකා සංක්‍ය වැඩිකර ගැනීම මක්සිදුවෙනවා. ඒ වගේම තමයි ඒස් කලාබට අවශ්‍ය ප්‍රෝටීන නිපද වෙනවා මේ ජීවන් කලාබේදී. එවගේ එස් කලාව සැලකුත් ශ සංශේෂ කලා කළ කැන පුළුවන්. ඒස් කලාවේද ශේෂම දන්නේ ප්‍රතිවලට දවීම සිද්ුව වෙනවා එගේ හිස්ටෝන් ්‍රටීන ංශේෂණයක් සිද වෙනවා රමතරව හිස්ටෝන් ප්‍රෝටීන මත දියන්නේ ක්‍රමටීන් වෙල්ලි ක්‍රමටන් සාධන තත්වයක් අපි දකිනවා. ්‍රශේෂම තවදයක් සඳහන් ක ලේතුයි මිකට කාලෙතුලද ඩන්නේ ප්‍රතිවර තිබීම කියන සංකල්පය. ප්‍රශ්නයක්ී ලබෙන්න පුළුවන්ේ අවරුදධති පගද ද ප්‍රතිවරවීම අපි ගන්න තියන්නේ හත්ව කේ විශේෂම. ඒ හත්විනඒ එක කේ තියෙන සංකල්පයක් මෙතනත් කේවෙනවා. දියනි ප්‍රතිවරතවීම පිළිබඳව සබිස්තරත්මකව පිටතු ලෙවීමට පුහුණවීමම අත්‍යවශ්‍යයි සය සලකනවා. ඇවගේම G2 කලාව. ජ2 කලාවේද ගොලක් දැන් ඉන්දිරිකා සෑඇදි ලතියෙන්නේ සයිල්ඉදිරිකා නිපදවීම සිදුවෙන, ප්‍රෝටීන් සංන්ේන සිද වෙනවා ගේ සැල වර්ධනය අකණ්ඩුවම සිදවෙනවා G2 කලාවේදී. අනිවාරම් මේ සඳහන් කරල තියෙන්නේ අවශ්‍යම ලීවතු කරුණු සංඛ්‍යාව. G1s එවගේ Gී2 කෙන කලාවන්වල අත්‍යවශ්‍ය කරුණ තමයි මේ පෙළ ගසිලතයෙන්නේ ඒ කරුණු පිළිබඳ අවධානම කිරීම අවශ්‍යයි. දැන් ඔබට අවස්සාාව කුදාවෙනවා G2 කලාබේ තියන රුපරාමුවක් දැක බලා ගැනීමට. මේ Gලා G2 කලාව. ඇතවශයෙන් මේකෙදී මේ සයිලේ න්‍යශ්ටිය පැහැදිලෝ පේනවා. වගේ ්‍යශ්ිකාවත් පේන සලස්සලතියෙනවා. එඒවගේ ්‍යෂ්ි ආවරණය පැදිිව තියෙනවා. ඒයනු අප්‍රේද දනගන්න අවශ්‍යයි, සයිල චක්‍රේගන වෙනම ලියන් සයිල අන්ත්‍ර කලාවගන ලියන්නාවොත්, අපි අන්ත්‍ර කලාගෙන පමණක් සඳග බල්ලවනම් මෙනිමේ G2 කලාබ රූපය අන්ඳීමට වග බලා ගැනීමම අවශ්‍යයයි. බොද G2 කලාේදේ මේක පප අඳින පුළලුවන් ෑයග්‍රමික් ්‍යෂ්ටියය ශි ආවරණය න්‍යශ්ටිකාාව. එවගේම මේකේද්‍ර දේහපෙන්න්න පුළුවන් සත්පසයිල්ලයක. ඇති එයනුව මිරුපරාමුව අඳන්නට පුඩදී මත්‍ය අවයි සැ අන්ත්‍රකලාප ගැන සඳහන් කරනොට අපි බලාපොතු වන ධෑග්‍රම එකක් තමයි. අබනි මේ ජීට අදාල රුපරාමුව. ඉතිං පරිසමින් පුරදදුුවෙන් අවශ්‍යයි මරුපාමුවවා. අඳින්නට මක ද අපිට ජීවන් එස්කේන කලාබන් දෙකේ රුපසටා නැදී මත්‍යාවශ්‍යලන නෑ අනිු වාායම ඔබ. ජීට කලාවාහ සම්බධ රුපරාමුව අඳින්නට මදකතා බාගන්න. සූ්‍යශ්චික අනූනනය අපි ඊළඟ මාතෘකාව සල්ල්‍ය චාක්‍රයේ දෙවෙන්නේ කොටසදමයි සූන්‍යෂ්ටික අනුනනය කෙලාකි කියන්නන්නේ ඒ අනුනනයේ විශේෂයෙන් අනුවන්්‍යි කෙනෙකු මත්ද. එක් මාත්‍රෘ න්‍යශ්චයකින් ප්‍රවේනිිකව සර්ම සමාන දෙරු නි්‍යශ්නි දෙකක් සකස්වීමේත පිළලවීම මේ ක්‍රියාදාමය සලකන්නේ මෙ ්‍යශච අනුව්‍ය වශය සලකන්න පුළුවන්. ඒම අනුනය පිළිබඳව පැහැදිිව හදාාරණකොට අපට සිද වෙනවා පලවෙෙන්නි කලාවෙට ප්‍රාක්කලා පිළිබඳව සලකා බලන්න. ප්‍රාක්්කලාව කියෑනේ ආරම්භ අවස්සාාව එගේ ක්‍රමැටින් තන්තු කෙටි වෙනවා. එගේ ගන්නකම් වෙලා වර්ණ දේහ බටපත්ේවා පැහදිව දකින්න පොළොවා. එගේ න්‍යශ්්‍රිකාව ක්‍රමෙන් අතුරු දහම් වෙලායනවා. එක න්‍යෂ්්‍රිකාාවව දේ වෙලා යනවා එක පැහැදිලි වෙනවා. එගේ බතමයි අනුන් තරකුව සෑදීම ආරම්භ වෙනවා. ඒගේම ොහෙසි මති ේෂ ්‍රටීයකින් ඒ සහෝදිර වර්ණ දේහාශිකට සම්බන්ධවීමක් බාහු බැඳීපෑමක් දකින්න පුළුවන්. එවගේමර්ණ සහිත වර්ණර්දහාශ සහිතවර්ණ දය දකින්න පුළුවන්කම ලැබෙනෝ. දැ ප්‍රාකාලාව රුපරාමොක් දිලතියනවා අපි මේකන. විශේෂ අනුවනය ගැ විග්‍රහරන ගොඩ පිළිතුරක් සම්පාදනය කරනකොට මේ වගේ රුපරාමක් ඇඳීම අත්‍යාව සෙසියි සලකනවා මොකද මේ අඳන්නන අමා රුපරාමක් නෙවෙයි මේ සයිලි පටලි පෙන් අන්න පුළුවන් සහෝදිර වර්ණද වණදේහාශ දරනවර්ණදිී දකින පුළුවන් සෙන්න්ට්‍ර මීර පෙන්නල තියෙනවා කේන්ද්‍ර දේහත් දක්වල තියෙනවා මිනිමස් මේ කොටස් සහිතව මේ රුපරාම ඇඳන්න පුරදවම අ්‍යාවශ්‍ය බෙන. රාලාවින් පස්සේ එලඹෙන්නේ පෙරයෝග කලාවයි පෙරයෝග කලාවක් කියන කොට ස විශේෂීම් වැදගත්ම දේ තමයි න්‍යශ්චි කාආරණී බින්දියයාම උමි දකිනවා මේකෙදී න්‍යශ්ටිකාවරණ බිින්දියයාමක් සිදවෙලා තියෙනවා. ඒ අනුව වර්ණදය ක්‍රමේ එකතුවනවාම සයිල පලාස්මේට එගේ වරන්දිේ ගණබෝට පත්ෙනවා ගේ කයිනක ප්‍රෝටීන මගින් එස්සන්ටමේ රසලදේ ඒ වරණද හශසි බැ සම්න්ධීමමක් දකින්න පුොළුවන්. ඇවගේ ඇතැම් ශුද්‍ර නාලිකාවන්. මගින් වනදේ චලනය කරවීමට උදව කරගන්න ඔයගේ කයිනටකොට සම්බන්ධ නෝෂත්‍රන නාලිකා විශේෂම අන්ත්‍රක්‍රියා කරමින් සමස්ස තරකුව සෑදිප සඳහා සහභාගී වෙනවා. මේ රුපරාම්ම දෙෙස බල පුළුවන් මේකේ කයිනකෝ දක්වල තියෙනවා ප්‍රෝටීනය වගේ නැශ්‍රි කාරන කැබැලි දකින්න පුළුවන් ශේෂම නශ්‍රිකාරණ බිඳියයන බව සඳහන් කළ ආරම්භේදීම පැහැදිලු පෙෙන තියනම රුපරාමී නස්ශ්‍රි කාරණය බින්දිිය නාකාරී දැම් ලමුූ ෝග කලාවපිළිබඳව දැම් ු ්‍යශ්ටිය බිඳද වැට අවසායි නශක ද්‍රාභිකතිනවා ප්ලාස්මේට් සෑඩ සොල්ය තුළ තියන්නේ. දැම් වර්ණ දේහ යෝග කලා තලේවෙත ලංඟා වෙලා තියනවා. මේත් පැනම් කරති රුපරාමුවයි ශේෂම තරකෝ සෑැදිලා තියවා. ඇවගේම සමස් වශයෙන් තරකෝ සෑදිලා වර්ණදේහ ශේෂම යෝකලා තලේට යොමවෙලාඒ අනුව තලේ පෙළ ගැසි යමක් දකින්න පුළුවන්. වියෝග කලා පිළිබඳ වැලුවොත් මේ වෙනකොට වර්ණ දේහවල ශේෂම කයිනකෝ ප්‍රෝටීන තන්තු සම්බන්ධ වෙච්ච ෂිද්‍රනාලිකා ක්‍රමයෙන් සංකොච්චනය වෙනවා.ගේම දෙපත්‍ර යොවෙලා තියෙනත් නිමේ වගේ තර්කු සම්බන්ධක විශේෂම දිගින් පැලිවීමක් දකින්න පුළුව මෙ දිග වැඩි වෙනවාගේ දෙකට බෙදී ආමක් සිද වෙනවා. ඒ අනුව වර්ණද ව වර්ණ දේහශ වෙන් වෙනවා. ඒච ර්ණදහ පිට බර්ණ දහ වශයෙන් ට දුහිතරු ර්ණදය වශයෙන් නම් කරන්න පළුවන්. අවසාන වශයෙන් මොකද වෙන්නේ. මේ අනුන ක්‍රාවලයේ දී අවසාන වශයෙන් විශේෂ සත්ව සයිලිකරන් සුන සත්ව සයිලක නම් බේදන ඇලියක් හටගන බේදන ඇලියක් හටගන ප්‍රාසිම් භාජනය සිදුව වෙනවා.ඒ පාසි භාජනය වෙනකොට විශේෂයම. මේ අන්කලාව තම මේ අවස්සාාව ්‍යශ්තිතික සකස්වීම් දැව දෙග සගස්වීම් පවතිනවා ඒ සමගම තමයි මේ ප්‍රාසිභාජනය ක්‍රියාත්මක වන්නේ අපි මේ විංමශයෙන් සැලකුවට මේ අක්ඩ ක්‍රියාදාමයක් ව විශේෂ පලාාසි භාජන පඩගනම පෙන්නල තියෙනවා නත් ඉරවස් පසුව අපි දකින්න පුළුවන් පලාසි භාජනය සිදනා කාරය. ප්‍රසිභාජනය ක්‍රම දිෙහට සිදන පුළුවන් විශේෂම සත්ව සයිලවල බේදන ඇල්ලිය හටගන තමයි ප්‍රාසි භාජනය වෙන්නේ ශාක සයිලවල. සයිල තලයක් නිර්මාණය වෙනවා ප්‍රාති භාජනයේදී. ඉතාම් වැදගත් අවධානයක් විම කණ කැමති මේ ප්‍රාගි පර්ෂණ අංක හතර සම්බන්ධම. ඔබ දන්නවා මන්තර මේ වනිකට අපිට අධනය කරන්න අවරණය කරන්න තිබෙනවා ප්‍රාගපර්ශණ තිස් අටක්. ඒ තිස්හටක වැදගත් පරේෂ්ණන්සේ ම සලකනවා මෙ අංක හතර පරීක්ෂණය අපි අවධානය අඩු පරේෂණයක්ක් මේයක. මොකද හේතුව. කදා දෙකක් භාවිතා කරමින් අප සිද වෙනවා අනුනි භාජනය සහුණු භාජනයක් දෙ කරන්න. ඔට මතක ඇති ලුණු මුලේ අග්‍රස්සික දෙදික් කඩක් ඉස්තරි කදාවක් වය අරගන ඔ නිර්ශ්ණ කර නති අන්වේශය තුළින්. එවගේමතමයි පරාගධානික හරස් කරක් දැක බලාලා ඇති පාසිවිද්‍යාගාරයේදී. එවගේ මතකතියාගන්න ඕොනේ මෙ ලුණු මුලේ දික්කඩ කදාවගේ බලාපොරොත්තු වෙන්නේ අනු භාජන ක්‍රියාකාරිත්වය දෙනිකිරීම. එවගේ පරාගධානික හරස් කඩක්මගේ බලාපොතු වෙන්නේ අ ුනු භානය අවසාාවන් අධෙනෙකිරීම. අපේ ප්‍රායුක සටහන් පතේ දක්වල තියෙනවා. මේ ට්‍රාඩස් කැන්ටියා කියන ශාකයේ පරගදානි හරස් කර කරම් පරක්්ෂා කරන්න කියලා. එවගේ මම කියන්න කැමති ඌණනයේ සහ අනූනනය අතර සැසුම් වගුවක් විදිරිපත්කිරීමත් බලාපොරොත්තු වයෙනවා. විශේෂෙන්ම අපේ ගුණුම් පලයක් හැටියට දෙක තුන එක අට කියන. ඒ එකඇතු එක වි ප්‍රධ මටමින් අට වනි ඉගෙනුම් පලම් බලාපොත්තු වෙනවා ඕනනේ සහ අනුනය අතර සැසඳම් වගුවක් ඉදිරිපත් කරයි කියලා. විවාාගේයේදී සසුන් වගවාක් දිරිපත් ලක ප්‍රශ්නයක්ත්ද වන් නොත් අපට වෙංක් වශයෙන් වෙන්ං කරල වගුවන්දන්න පොවාන්. හැබැයි උනනේ වෙනස්කම් සඳහන් කරානෙ ක ලවත් වගුවක් සකස්රණයන්නේනෑ අප එක පැහැදිරිවශී චේදවශයෙන් ඉදිරිපත් කරාන්නට ඕනේ. නොත්ෙ අවාධාරය කරන්නම් සැසු වගක් ඉදිරිපත් කරන කිවොත් අප දෙග බදලබෙන්ගන්නන පොුවවන් නමුත් විෙනස්කම් සඳහන් කරන්න කළ කිවොත් අපේ චේද වශයෙන් ලිකතුව සඳහන්කිරීමමත්‍ය වශ වෙනවා. මේ දකින්නේ පාසර විද්‍යාරයේ දී නිර්ේශ්ණය කර ලද දර්ශකයක් පැහැදිලිව ලන්ු මුොලේ අග්‍රස්සේ දික්කඩක් දොකින මෙයා පියක දකින මෙයාකාරයට පේනම සැල් ගොඩා පේන තියෙනවා හම සයිල්ල එකක්ම ්‍යශ්ටියය. ඒගේ මේ විාජන අවස්සාා පේනතියනවා මනුටක් මේ කොටසක් විචාර කර පෙන්නුම් කරන යාකාරයට බ දකිනවාම සයි්ඩගේ දක්කිනවා ම මෙගේ වර්ණ දේහ දෙපැත්තරරි චාකාරය. වරණෙපැතර වෙෙන්මින් අවස්සා කි දකිනවා ඉගැන් ියෝ කලාවක්ම අපි දකින්නේ. එවගේ මේතියන්නේ යෝ කලා තලේමත වරන්දිීපිදින ආකාරය යෝකලා අවස්සාාව. එවගේ මේ විශේෂම් ප්‍රකලා අවස්සාා පේන තියනවා ති මීද්‍රී බැලුවම් අපට. න ොල ග්‍රසසික දිකඩක් මගින් පුොළුවන් අනුන්ු භාජන අවස්සාාවල් පැහදිලිව හදාරන්න. මේදකිෙන්නේ ටරඩෙස් කැන්ටියවල්ල පරාගධානී හරස්කඩක් මේ හරස්කරවෙලම් පැහදිරි වෙනවා පරාගකෝෂහතරක් පේන තියෙනවා.ඒ පරාකෝෂර පරාග මමාතෘ සයිහිල තියනවා මාතෘු සෑල උනු භාචනි බෙදයාම න්තමයි පරාග කනිකා වෙත ශුදුරරි බේජානු සෑදයන්නේ. ති මෙවෙවැනි හරස්කඩක් තුරින් පුළුවන් අපිට උනු භාධනය අවස්සාාවන් පැහැදිලිව දෙන්නේ කරන්න. ඔව මම ආරධන කරනවා ඉදිරි ප්‍රශ්ි සඳහා අපේ සේ පාලිමිස්්ට කඩු පවතිනය යමසල අප ප්‍රස්තියො වවා දල පුතාල බලන්න ප්‍රා සන්ස්ේෂනෙන් අපි මේ ඊළඟග ප්‍රශ්නය දිරිපත් කරන්නේ. බබ සංස්ේෂණයේද ගොඩක්වෙලාට හැම ප්‍රසනපත්තරයකකිම වගේන ප්‍රශ්නයක් තමයි ආෝක මත රදාා පවතින පතික්‍රියාව නැත්තං ආලෝකපතික්‍රියාව විස්තර කරන එක. මේක සාමානයේ රචනා ප්‍රශ්නකට එන්න පුළුවන් ප්‍රශ්ටයක්න්. ඒවගේම විහගත ප්‍රශ්නවලත් පොඩි ප්‍රශ්න උත්තර විදිත් කොටස්සෙනවා. ඒ අනුව බලමුුව අපී ආලෝක ප්‍රතිික්‍රාව විසිදුන ප්‍රාන ක්‍රියාවලි පැහැදිලි කරන්න රචනා ප්‍රශ්නයකට එන ප්‍රමාණය. ලන ලෝකපතික්්‍රයාාවද සිදුන පධාන ක්‍රියාවල කීපයක් තියෙනවා. එක වර්ණක මත ආලෝකශක්තිය ගැටීම නි ඉලෙක්ට්‍රෝන අධිශක්ති මට්ටමට උද්දී පනවෙන. අපි දන්නවා ප්‍රභා සංස්ත්‍රේෂණ්යේදී හරිතලාවයේ හරිතලාවේ පන්චර කනිිකා නැත්තන් ග්‍රාාවල තයිුල කොයිඩට මත තමයි ආලෝකපතිික්්‍රා සිදුවේ. එතකොට තයිල කොයිඩ පටල මතතියන ප්‍රබාපද්ධති එක සහ ප්‍රභාපතති දෙ මත වර්ණකතීර. මේ වරණක ඉස්සර වෙලාම ආලෝකශක්තිය, නි ෙෝන ශක්ති මටමට දධ පනවෙලා ික් ඉලෙක්ටෝන පිට කරනු. ඉටු පස මෙම අධිශක්ති රෙක්ටෝන ප්‍රාථමිකපතිග්‍රහකයකු විසින්පතිග්‍රහණය කරළ මේ වගේ තියෙන්නේ ග්‍රාණාවල ප්‍රබාපද්ධතිය ප්‍රබාපද්ධතියේ හර්ද ප්‍රබාපද්ධතිය තියෙන වර්ණක ආලෝක ශක්තිය අවශෝෂණය කරලා ඒ ආලෝක ශක්තිය විශේෂිත කලෝපීල් පි හයැසි අසුවට ලබා දුන්න හම, පි හසි අසුව විශේෂක කලෝ පිල්ලන්නනවා දිශක්තිමට උද්ීපනය වෙලා විදිහ ඉලෙක්ටොන මුදහර. ඒ ඉ ෙක්ටෝන මයි ප්‍රාථමික පතිග්‍රහකයකු විසින් පතිග්‍රහණය කරන්න. මේ පාතමික පතිග්‍රහ පතිග්‍රහනය කරලා ඉල්ලෙක්ටෝන ඉලෙක්ටෝන රිහන දාමයක් ඔස්සේ මේ විදියට ගමන් කරනවා ගමන් කරලා ඒ අඩුශක්ති ඉලෙක්ටෝන ඒ විදිටම ආලෝක ශක්තිය අවශෝෂනය කරලා උද්ධපනයට ලක් වෙලා ඉලෙක්ටෝන උනතාවයක් පවතින ප්‍රාපද්ධතිය එ එකට ලබාදෙන. එතකොට මේ අතරදි ප්‍රෙක්ටෝන පරිවවාණ දාමේ මේ ධිශක්ති ලෙක් ෝනේ ගමන් කන්නු කොට පටවන ශක්තියෙන් AATTP ලබාගන්නවා පිටවන ශක්තියෙන් නිෂ්පාදන වෙන. තොට ආලෝක ශක්තියෙන් හැදනු ආලෝකේ ශක්තියෙන් ලබාගත්තු නිසා මේ AATTP නිෂ්පාදනයට අපි කියනවා ප්‍රබා පොස්පරයිල්ලි කරණය. ඒවිදියට ප්‍රාපොස්පරයිලි කරණේ නිපදවීම මෙතන සිදුවෙන. ්‍ර්ාදති දෙකක්ත් මේ විදිටම අධිශක්ති මට්ටමට පත්වෙලා වර්ණක ඉලෙක්ට්‍රෝන නිදහස් කරලා ප්‍රාථමික පපතිග්‍රහකයක් ප්‍රතිග්‍රාණය කරාට පස්සේ එම ෙක්්‍රෝනත් එලෙක්ට්‍රෝන පරිවාහන දාමය ඔන්සේගිහිල්ලාම ෙක්ටෝන ලබා දෙෙනවාNADP ධනායනට. තොNADP දනායන එම ඉෙක්ටෝන සහ දෙක් හටජන් අයන දෙකක් සමග එකතු වෙලාNADP රිඩක් ඇති අතරේNADPH සංයෝගේ හදන. ට ආලකපති ක්‍රියාවේ අලෝපතික්‍රියාව සිද්ුවවෙන්නේ අඳුරපතික්‍රියාව සඳහා අශ්‍යා මුද්‍රාව්‍ය හදාන්. අඳුරුපතික්‍රියාව සඳහාවශ්‍යවන ADP මෙතන නිස්පාදනයවුනා ප්‍රබා පොස්පරයිලී කරණෙන් NNADPH හැදනවා අතන අවසානයේදී NNADP දනා එනNADPH බවට පත්වීම. තොට මේ ප්‍රභා සංස්ලේෂණයේ ආලෝකපතික්‍රියාවද සිදුුණන බදගත් ක්‍රියාවල මල වන්නම තාලෝක ක්තිය ගැි නිසා ල්ෙක්ට්‍රෝනා ද ශක්ති ත්ම උදධප වෙන ්‍රාපදධති එක් සහ දෙක්කේ. ප්‍රබා පොස්පරයිලි කරණේ NDP සංස්ේෂණය වෙන.DP දනාන එDPH පවට ඔක්සිහරණය වෙනවාන්නේDP රිඩක්ටේස් මින් එතන්දිීන්නේDP දනායනයට අ ඉලෙක්ට්‍රෝන සපේනවා ඉලෙක්ට්‍රෝන පරිිබහණදාමයෝ සේයනDPH හදන්න අවශ්‍ය H+ ජලය විච්චේදනයෙන් ලබා දෙනු. මෙතෙන්දිී ප්‍රභාපතති දෙකාසන්නව මේ NNADPH සඳහාවශ්‍ය කරන H+ ලබා දෙන්න වෙනම තව ක්‍රියාවලියක් සිදු වෙනෝ ඒකට අපි කියන්නේ ජලය විච්චේදනේ. ජලය විච්චේදනය වෙලා මෙතෙදි හැදෙනවා H+ එකක් O2 සහ ඉලෙක්ටෝන දෙකක් මෙතෙන්දදි හැදෙන ඉලෙක්ෝන ප්‍රභාපාදති දෙකේ ඉලෙක්ටෝන නතාවේ මඟහරුන්. හැදෙන H+NADP, NDP දනායනයට ල බාදදිල DPH සංස්ත්‍රේෂණයට යදෝන. O2 මේකටත් භාවිතවෙන්න නැති විසා O2 අන්තපලයක් ලෙස අතුරු පලයක් ලෙස පිටවෙන. මේතමයි ප්‍රා සංශ්‍රේෂණය ආලෝකපතික්‍රියාවේදදි සිදුවෙන ක්‍රියාවලිය ජලය විච්චේදනයෙන් හැදැන H+ ඉලෙක්ෝන සහ O2 වලට සිදුවෙන සිදුවීීම. ඉළඟට අපි දැකිවවා මේ ලෝකපතික්‍රියාවේ ප්‍රධාන ඉලෙක්ට්‍රෝණන පරිවහන දාම් ඉලෙක්ට්‍රෝන ගමන් මාර්ග දෙකක්තිරම්. එකක් තමයි මේ ඉසෙට් හැඩති ගමන් මාර්ගය ප්‍රාපදති දෙක යා ඉල්ලෙක්ට්‍රෝන පාත්මික පතිග්‍රහකය පතිග්‍රානය කරලා ඉලෙක්ටෝන පරිහණ දාමයක් ඔොස්සේ ගමන් කරලා ප්‍රාපදධති එක්කට දීලා ඒකෙන් නැවත පාතමික ප්‍රතිග්‍රහකයකු හරහාන්නේDPH වලටDP වලට එන්නඩපිධනා එරයට ලබාදය. ඒ අපි මේඉ හැඩ ඉලෙක්ටෝන ගමන් කරන මාර්ගය රේකය ඉල්ලෙක්ටෝන පරිවානය නැත්තන් රේක ඉලෙක්ටෝන ගම මාර්ග කොට ේක ෙක්ටෝන ගන්වාර්ගේ අපි සාරාංසකරෝොත් ්‍රාපාදධති දෙකෙන් පාථමිකු පතිග්‍රාහකයක් ප්‍රබාපාදති එක්ක ප්‍රාතමිකුපතිග්‍රාහකයක් සහ ඊට බස්සේන්නේ DP දනායර. ඊට අමතර ආලෝක පතික්‍රියාවදී තවත් ඉලෙක්ට්‍රෝන පරිභහනයක් තියනු ඒකට අපේක න චක්‍රිය ල්ලෙක්ට්‍රෝන ගලන චක්‍ර ලෙක්ට්‍රෝන ගන ගත්තු ති ්‍රාපද්ධති එක් ආශ්‍රිතව සිදුවන. ්‍රාදධති එක්කින් පි හත්ය. ලෝරපී ලනුවෙන් පිටවන ඉලෙක්ටෝන පාථමික පතිග්‍රහකයෙකු ප්‍රතිග්‍රහණය කරලා නැවත ඉල්ලෙක්ට්‍රෝන පරිභාණදාමයක් ඔස්සේ ප්‍රබාපදධති එකට මේනවා. මේ විදි ප්‍රාපති තික්ක යන ඉලෙක්ටෝන නැවත ්‍රභාපාදති එකට මේන මේ චක්‍රිය මාර්ගයට අපි කියනවා චක්‍රිය ඉල්ලෙක්ටෝන ගලනනි චක්‍රී එලෙක්ටෝන ගලනේදත් ය A ප්‍රමාණයක් හැදෙනෝ ඒකට අපි කියනවා චක්‍රිය පොස් පපරයිලි කරේ එය අනෝ බැලවාම ආලෝකපතික්‍රියාවද පොස්පරයිලි කරන දෙකක් සිදුවෙනු එකක් රේකී ඒ එලෙක්ට්‍රෝන ගලනයේ දී මෙතන හැදෙන ප්‍රා පොස්පරයිලි කරන්නේ හැදනATDP අනෙත් එක ප්‍රාපද්තිකා සිතුව සිදුවෙන චක්‍රියය එලෙක්ටෝන පරිවහනයේදී හැදෙනAT ඔයා අපි විස්තර කරන්නේ ආලෝකපතික්‍රියාවේ වැදගස් සිදුවීමම් චක්‍රිය ඒ එලෙක්ට්‍රෝන ගන අපේ විස්තර චක්‍රී එලෙක්ට්‍රෝන ලනයේ සිදුවෙන්න්නේ ප්‍රාපද්ධතික් ශිතු ට ච්‍රී ෙක්ටෝනණ ගණනි අර්දැකවුවති ප්‍රබා ෞද්ධීපනයට ලක් වූ ෙක්න ප දීපනයට ලක්ු ෙක්ටෝන චක්‍රිය පතතියක් කරහා P1 වෙත නැවත ළඟාාවීම නිස ඇතිව වන ඉලෙක්ට්‍රෝන පරිවාණය. එතකොටවිදිට බැලුහම අපට ආලෝකපතික්‍රියාවෙදි ආලෝකපතික්‍රිය වෙදදි මේ දි අපිට බලන්න පුළුවන්. රජනා ප්‍රශ්ිකදී වතින් කරුණු විසි අටක්විතර පරචන ප්‍ර්නිකති රුණු විසි අටක්තිහයක් වගේ අපිටම මෙ තෙන්ටෙන. ඒ කරුණු විෂටි ැලුවතින් අර ය කියපු මාතෘකා යටත මේ කරුණු ටික අපිට ගොුණු කරගන්න පුළුවවා. මොනාද මාතෘකා ඉස්සල්ලමර ආලෝක චක්තිය වර්ණක මගගේ නවශෝෂනය කරන හැට. ට පස්සේ වර්නක අවශෝෂණය කරලා ඉල්ලෙක්ට්‍රෝන පරිවාහන දාමෝස්සේගේ හිල්ලා AATDP සන්ස්ලේෂණය චක්‍රිය ඉල්ලෙක්ට්‍රෝන රිවහනය ඉටසන්නේDP වලින් එDP දනායිනෙන් එන්නේ DPH සෑදීම. ඔය කියන ක්‍රියාවලිටික සම්පූර්ණයම සංස්ථයක්ක්ක දියටට අප විස්තරකරෝතින් මේ කරුණු විසියාටකට වගේඉන්න පුළුව. ඊට අමතරුව සාරංශයයක්ක දියටට අපිට විහගත පස්ික අවත් ප්‍රභාන්ශේෂන අලෝකපති ක්‍රාදි සිදුවන ප්‍රධාන ක්‍රියාවලි විස්තර කරන්න කියලා. මේ විදිට ප්‍රාන ක්‍රියාවල ඉටික සඳහන් කිරීම විතරයි අවශ්‍යවයෙන්. රචනා ප්‍රශ්නයකදී මේක එකක් ගැන යමකි කරුණු ප්‍රමාණයයක් පි ක කියන්දුවන් චක්ක්‍රී ලෙක් ුවන පරිවණය සිදවෙන්නේ ොහොම සිදුවෙන ස්ථානය ඒක ප්‍රති පලමනවාද හැදන පළමනවාද කිය. ඒ විදියට ආලෝකපති ක්‍රියාව විස්තර කරලා අපිට අවශ්‍යර විදියට ඔයි විදිට කර ි ප ත ග න් සාරන්කර න්න ළුව ආලක ප ්‍රයාාව ර ුව. ා තිය හොමද රහන්ස කරන්න. සාරන්සකරන්න හොඳම රූප සටහනක් තමයි මේ දැන් මෙතනු මේ ඔක්කොම කරන තියෙන මේ ලොක පපතික්‍රාව සිදුවෙන්නේ ග්‍රාණාවල ප්‍රාපාදධතිය අසර ප්‍රාපද්ධති දෙක ආලෝක ශක්තිය අවශෝෂණය කරන බව එකයි ඉට පස්සේ විශේෂිත කලෝරපීල් පී හයිසියා අසුව ද පන ක් ලෙක් න මුදාහරන බව දෙකයි පාත්මක පතිග්‍රහක විශන් පතිග්‍රහණයකිරීම ල්ලෙක්ටෝ න පරි හන දාමයයක් ක ස ගන් කිරීම. ඒ පිටවන ශක්තිය පරිවහණ දාමයසේ යන කොට පිටවන ශක්තිය DP නිශ්පානය ඊට පස අඩුශක්තති ෙක්ටෝන ාදතිකට ලබාදන බව. ඒකත් ප්‍රබාදති එකෙන් පිටව අධික්තිී ලෙක්ට ෝන පාතිමික පතිග්‍රහකපතිග්‍රහණය කරන බව. එම පති ග්‍රණ කර ලෙක්ටෝනත් පිෙක් ෝන පරිිහණ දාමයක් ඔස්සේ ගමන් කරලා. NADP ධනායනය DPH පවට ඔක්සිහරණය කරන මේ සඳහා NNADP රිඩක්ටේ සෙන් සයිමේ වැදගත්තිය. විදි අපි රජනා ප්‍ර්නකට අවශ්‍ය ෝටස ගොනු කරගන්න පුළුවන්. තවර ්‍රබා සංස්ත්‍රේෂණය ආලෝක පතික්‍රියාව අපට ඔයිවිදිට විස්තරන්න පුළුවන්. ඉට පාස්ස අපි ුවංගර්සර් ප්‍රාන්ත්‍රේෂණ ප්‍රක්ටිකල්ලෙක ප්‍රායෝගෙක පරීක්ෂණය අවිස්තර කරන්න අපි සැරසුම් කල්ල තියෙනවා. අපි දැම් බලමු කෝමද ප්‍රබා සංශේෂණ වේගේ මනන්නේ අවඩ සුප කරනයෙන්. සූතියේ සපානම . ඉතාම සාර්ථකව ප්‍රභාසංශේෂණ ප්‍රකාශපතික්‍රාව පැ පැදි දික්‍රී මක් කලා එක නාආලෝකයා මත ැි ක්‍රාකාරයත් පවෙතා හොඳින් විග්‍රහ කලාසේ පල්මිස්. විශේෂම පර්ීක්ෂණ මමකිවා අංක පර් තිස් අටක් තියෙනවා. ඒ ප්‍රාග පර්න ති අටෙන් මේ කතා කරන්න හයවෙනි පරීක්ෂණය ඉතාමම් වැදගත් පරීක්ෂණයක් උකද මේ දෙදහවරශේසිී දහස් ධහනයේ දක්වාදැන්ට විස්සයි විස්ස. මේ දක්වා මේ පර්ීක්ෂණය ගැ හලනය. එවගේම තමයි මේ පරීක්ෂණයේදී විශේෂපකරණය භාවිතා කරනමයි අවුඩස් උපකරණය. මෙවැනි ප්‍රශ්නය අප දෙදනපතාහ හොඳින්ම සැලසුම් කරලා තිබෙනවා අපි සාගච්ෂ කරල ප්‍රශ්න කී පිතීරණි කළා. අපි අවබෝධයක් තියනවා ආදර්ශ ප්‍රශ්පතයේ ප්‍රශ්නයක්ත්තිබුණ සෝසනමානය ගැන. ඒ සොස්සනමානය මගින් ප්‍රෝහණෙන මුම්බීචවල සොසන වේගේ පරික්ෂා කිරීම සම්බන්ධී රචනාවක් දාලා තිබුණම්. එතින් අපි ඒ පිළිබඳව සැලකා බලමින් තමයි මේ හැිල්ලා ශාකවල ප්‍රභාසාංශේෂන සීක්‍රතාවේ නිරණය කිරීමට විශේෂම ඔක්සිජන් නිහස් කිරීමට පදනම් වූ පර්ීක්ෂණක පියවර සඳහන් කරන්න කියන ප්‍රශ්නයට අපි අවතිරණ වෙන්නේ. ඉතින් මේ උපකරණය අවුස් ප කරන නවද ුදර ියුටතුව කියවන ව්ු මයික ි ුටිල න මේක කොටස් සබේ හඳුලා ගැනීම අත්‍යාභාශෂයි විශේෂෙන්ම මේ උපකරන්නේ කොටස් නම්කිරීමට ඔබට හැකි අවති බියුතු වෙන. එවගේ අි දකිනව පැහැදිලි වශයම ජලබීකරයක් තුළ තමයි මේ නලේ පවතගන්නේ. ඒ නලේ තුළ ජලෂ්‍ර චාකයක් කැපීග කෙලෙවර ඇතුළ කරලා තියෙනවා පලාසි සම්බන්ධකය හරහා. එවගේ මිතුරන් නැම්මත් මෙතන පවතිනවා. එවගේ නැම්ම තුළ එක්්‍රියස්ව වනවා එකවෙන අක්සිේන් බුලිමත ක්්‍රියැස්වීම මේ නැම්ම තුළයි සිරින්ජයක් සම්බන්ධ කරලා තියවා. බඩම පකරණයන වබෝධයක් න පටුව ගනිපා සමහර දුවලපුතාල පටල වගන්නවා මේකට පානමානයකයන්න පුළුවන් සොසනමානයකයි නැක වෙනස්සාකර නම් කරන පුළුවන් ති කලබල වෙන්නැතුව විාහගේ විදකොත් පර්ශනයක් හැටියට හදිස්්‍ය නවී මේ ෞුඩුස්ප කරනය වශි හඳග මත්‍ය වශ්‍ය.ඇති බලමු හද ශ ප රන් ිට ියන් වත්්‍යමේ කරුණු වශය. අපේකත දමට පර්ශෂය කරන්න පුළුවන් කරලත් තියනවා නමුත් පෙලගස්ස ගත් අවශ්‍ය කරුණු ටික හරි පරරිස්සමින් තමයි පෙළගස්සීම කරේ තුවන්න්නේ. ද පි හම රුණස්සදහම ලකුණ දල දන්න පුළුවන්. ඒයන හඩිල්ලා ශාක ශේෂ මුලින්ම අපි තරුම්ගන්න ඕන ප්‍රමානොත්තරම් ද ද ද . රගන්න ොඩි යි බ න ටවලින් ඒ සද ලයතු රාබ්නෙක්් බාගන්නීම අවශ්‍යයි ට පස්සේ හැරිල්ලා ජලජ ශාක සම්පලයක කැපීගිය කෙලවර. අි දන්නවා ශාකය කැපනම ශාකේතතු තිය අපපු ප්‍රාසේ සම්පනි විවෘත වෙනවා බාහිරයට. ඒයන් වෙතරින් තමයි ඔක්සිම් බුලි පිටවෙන්නට අවස් සවතයෙන්. එඒයන් අපි කැපීගී කෙලවර තමයි ඉට සිටනාකාරයෙන් ඇතුළු කරන්න අලේතුළට. ක ට සම් ර් එකකන ජලසාායට සම්බන්ධ කිරීම අවශ්‍යයි ට පස්සේ සිෙරිින්ජයේ පිස්්්‍රනය මදක් ඉතර අදන්න ඕනේ අධනකොට සමස්ස අඩ ස්ුපකරණයම ජලී සෝලයම් ැකනු දුරාවනින් පිරියයා නම ගත්ත්‍යශපයවෙලා. ඇයි දශසාක කැපීගෙ ෞඩ ස්ුපකරණය ේෂක ලට ඇතු කරීම අවශ්‍යයි. ඉන් අනතුරුව ජලසාාකට ප්‍රස් සාලුකපාන ලබාදීමට පරිදි යම් දුරකින් දීදුරකින්. අපි ඉටාසන්නව මේ ස්ලාම්පුව පවත ගැනීම අවශ්‍යයි. තවදයක් සඳහන් කරන්න ඕනේ අෞුඩස්භ කරණය භාවිතා කරනකට සමස් අවකාශයේ අන්දුුරු පරිසරකගති අප තබාගන මේ කරන්න අවශ්‍ය වෙන්නේ අපි ආදුුක ලබාදෙන් ප්‍රභාවයෙන් බිතරයි ආලයෝ කෙලැබෙන් ඕන ජලදසාාකයට. විරම් කටිගවාකට අවශ්‍ය වෙන්නේ. කාලය පිළිබඳ කළබා කරන සඳහා කායේ මනිනම කිරීම අවශ්‍යයි, පර්ශණ කාලී තීර නිකිරීමේදී අපිට. නිම ර ව්‍යශයි රම ගටිකාක්. ඇලගේ විදුරන් නැමතුළ ඒක්්‍රැස්සනවවායි බුබුලවා ආකාරයට එසරවයාම ඇතැම්මිට මේ වයිබුබුලු නැම්මතුල හිරවෙලා තියෙන පුළුවන් ඇලෙන්න පුළුවන් පරිෂන අවසානයේදී අපි. සිරජයේ පිසිි ත අදිනකොට ඒ වයිල ද්‍රාවනිත්තෙක් ජ ද්‍රාාවනිත්තෙක් ලගාන වන්න පුළුවන් කේශි නාලේ වෙත විශම පර්මානය වෙතට. ඒක තේරුම් අරගන අපේට කලින්. සිරිංජයක් ආාරයෙන් සබන්ධි වල්පයක් ඇතුළු කරන පුළුවන් වඩා යෝග වෙනවා එතකොට ප්‍රිෂ්ටි ාතතිය වෙනස් වෙනවා ඒ අනුව විදුරු නැම්මතුළ වාතය එක්‍රසින වාතය ඇලි යාමින් පලකිනු. එවගේ ඒ අවකාශෂ අදුර කිරීමි කරම කන සඳහන් කලා ඒවගේ තයි අප විදුරි ල්බයන් අප අරුක ලබාදන ක්‍රමත් ආකාරයන වඩු අරුක ලබාදීම අශ්‍ය වෙනවා. තිං නිකුත් නොක්සින් වයිබුබ්ලු මයිම එකතුවෙන්නේ නැම්ම තුළ පුළුවන් පිසිරිජ පිසන වෙර අදමින්. අවසානයේ දී පරිමාණය මගින් කියව ගන්න පුළුවන් කොතරම් වයු ප්‍රමාණයක එකතුනවාද කියලා මේ නැම්ම තුළ. ඇතින් මට රලාධාරී මැන ගන්න පුළුවන් ඒය බුහලි දිගව ැනගන්න පුළුවන් නලි හරස්සර වරකපලි අපි දැන්නවනම් අපට එක ගුණ කිරීමෙන් පරිමාව ගන්න පුළුවන් ඒ පරිමාව ගතු කාලෙ බැෙනීමෙන් ප්‍රවාාශන් සසිකතාව මැ ගන්න පුළුවන් මේ විශේෂම වැඩස්සරහනයේේදී ඔබට ලැබෙන වැදගත් ප්‍රශ්ණයක්ෂේ මයි සලකනවා පරේක්ෂණයක පියවර සඳන්කිරීමේද. අප හරි පරිසමෙන් තමයි පෙළගස්කෙනින් අවශ්‍යවෙන්නේ අප ඒ ගොඩක් කල්පනනා කරන්න ඕනි විශේෂෙන්ම යෝ ජෝජනා කරනවා මේ පරෂණට අමතරව. සොසනමානි හා සම්බන්ධවත් එවගේම වැදගත්වෙනවා විශේෂ එන්සෑමහා සම්බන්ධ පරිෂණ. පරිෂණ අපේ තිස්සටක ලෑස්වත් තිබනට පරීක්්ෂණ දහයක් තමයි විස්සරාත්ම ලියාන් අවස්ථාවට. ඇබැ මිමතියෙන්නේ ඒයන එක පරිශ්ිණ ඇතමයි අබින මේ ප්‍රභා සංශේෂණ බේගිය සවල පරීක්ෂණයෙන්. තිම යෝජනා කරන අයිල් ගවස්සාාව ධදිතිි වර්ධනය සම්බධ විත වැදගත් ප්‍රශ්ඥයක් සසාගච්චාකරපි සේ පලමි අපි දැම් බලමු තවත් වැදගත්ම ප්‍රශ්නයක් හතරඒකේ තියෙනවා දිතිීක වර්ධනය සිදුවන ආකාරය සාමාන්‍යෙන් මේකත් රජනා ප්‍රශ්නක ටයන ප්‍රශ්නයක් රජනා ප්‍රශ්නයක එයනු ප්‍රදශයක් මේක සාමානෙන් ගොඩක් ලලාවට පස් පේපස මීට කලින් ඇවිලතියන ඒ කොටසක් හ බී කොටසක් එක්. ඒොටස ශාක කඳක ප්‍රාථමික විය්හයේ විස්තර කරන්න. Bී කොටසදක දදිතික වර්ධනය දිවිජි පත්‍රී කඳක දිතීකවර්ධන ක්‍රියාවටිය විස්තර කරන්න. න ද න දැ ್ සක ವಲ තිුණ සක කන්දේ ප්‍රාथමික වී হয়ে විස්තර කරලා ඉට පස්සේ දිීක වර්ධනය සම්පූර්ණ වුණු දිபීජ පත්‍රී කඳක හරස්කඩක කොටස් විස්තර කරන්න. විජපත්්‍ර දක හරස්කඩක කොට තිගවර්ධන වුණු සම්පූර්න කද හරසක කොට ශ ි නාම් කර විස්තර කරන්න තිබුණ. ො ඇල්ල ීන ඔයි වගේ පාස් ේප සො විල්ලතිනේ වගේ ප්‍රශ්තුනා. කොට එක දිවිජ පත්ත්‍රී ප්‍රාථමික කදක හරස්කඩ විස්තරලලා දිතිීගවර්ධන ක්‍රියාවල විස්තර කරන්න. එම ැති නං දිතිීකවර්ධනය වූ කවර්ධන ක්‍රියාවේ විස්තරලා දිතිකවර්ධනය සම්පූර්ණ වූ ශාක කඳක අවියවහය විස්තර කරන්න. මේ දෙකම් අපිට මේ සඳහා වැදත්තෙන ප්‍රශ්ඥ තමයි මේක තියෙන්නේ බලන්නධතිකවර්ධන සිදුවෙනව ප්‍රතාන විභාජක දෙකක් සහභාගීත්තය. ඒ සමයි සනාල කැම්බීම සහ වල්ක කැම්බීම සනාල කැම්බියීමමෙන් හදනවා ධදිීක පටක දිතික සයිලම ධදිතීක ප්ලෝයම සහම්බදිතිීක මජ්ජා කර. වල්ක කැම්බියීමෙන් හදන්නේ පරිචර්ණය. ල් කැම්බියමෙන් ඇතුළු දෙසට කපා හරිනවා නිපදවනවා. දතික බාහිකය පිටත දෙසට නිපදවනවා වල්කය කියන පටගේේ තරජතිීක බාහිකයයි වල්කයයි වල්ක කැබීමයි තුනම ගත්තම තමයි මේ විදියට පරිචාර්මය කියල තිය. තෝට මේක හැදින ආකාරය තමයි මේ තියෙන පියවර. දැන් අපි විස්තර කරනකොටත් මේක ක්‍රියාවලයක් ඒ නිසා විස්තර කරන්න ඕන පිළිවෙට කථනනා ප්‍රශ්යක් නිසා හරිටම ක්‍රියාවලි විස්තරකරොත්. කරුණු තිහයක් පිතර එෙනවා ඒ නිසා බලන්න තැම්මේ තියෙන්නේ දිබියජ පත්ත්‍රී කඳක ප්‍රාථමික වව්හය ප්‍රාථමික වව්හයේ තියෙන්න්නේ මේ වගේ විය්හයක් පිටතින්ම අපිචර්මය තියනවා අපිචර්මයට ඇතුළ තින් බාහිකය බාහිකයට ඇතුළින් මේ වගේ වලයාකාරව තියෙන්නේ සනාල කලාප. ඒ සනාල කලාපොල පිටට රෝස පාටිට පාටකල තියෙන ප්‍රාමික පලෝයම. ඉට පසි කහපාටර තියෙන්නේ ප්‍රාථමික සයිලම මැද තියෙන්නේ අන්තක් කලාපිය කැම්බියීම මේකට අන්තක් කලාපිය කැම්බීම කියන්නේ සනාල කලාපය තුළ පිහිටන නිසා. ප්‍රාථමික විියහයේ තියෙන්නේෙ ඔච්චරයි. මේ තමයි දිවිජපත්්‍රී කඳක දිතීකවර්ධනයට පෙර තියෙනවියව්හයේ. එතකොට මේදියයටට අන්තක් කලාපිය කැම්බීමක් කිතරක් තියෙනවා මේම තියන කද ධතීකවර්ධනයට ලක්වෙනකොට මේ සනාල කලාප අත්තර මුදුස්තර විභාජන හැකියාව ලබාගෙන, අර සම්පූර්ණ සනාල කලාපත් එක්කම සනාල කැම්බියම් වලයක් නිර්මාණය වෙනු. දැන් මේ ඊළඟ රූපේතියන්නේ ජිතිීකවර්ධනය ආරම්භේදී අර අන්තක් කලාපිය කැම්බියමත් එක් ඒ එක බද්ධ වෙලා හැදුනු අන්තර්කලාපිය කැම්බියමත් එක්ක සනාල කැම්බියම් වලය හැදිච්ච රූප සටාන්. තො අපි ක්‍රියාවලිය විස්තර කරනුකටත් මේ විදිටම විස්තර කරන්න ඕනි. පාථමික විහේතියන මෙහෙමයි අන්තක් කලාපිය කැම්ියම ජතිකවර්ධනය ආරම්භයක්ත් සමඟ, අන්තර් කලාපිය කැම්බියීමක් ඇති වෙනවා සනාල කලාපතර මුදුස්තර සක්‍රිය ලා ඒත් එ එකක් ඒකා බද්ධ වෙලා සනාල කැම්බියම් වලය හදන බව. ඊටි පස්සම මේ හදන සනාල කැම්බියම් වලය දැන් ඉස්සර වෙලාම මේ සනාල කැම්බියම් වලේ මේක තියෙන මේ රූපසටහනේ තරෝසපාටට තියෙන්නේ පලෝයම. හ පට තියෙ සයිලම එතකටඒ අතරයගොලන්ට පේනවා කැම්බියම මේ නම් කල්ල තියෙන්නේ කැම්බියම ඉස්තරය නම් කලතිය ොර දිතිීක වර්ධන රූප සටහන් අඳනකොට අප මේ පියව අනුගමනය කරන්නන්. අප ඉස්සර වෙලාම මේ සනාල කැම්බියම සලකුණු කරගන්න මෙතර නම් කල්ල තියෙන බලන්න මේ කුඩා ස්තරය සනාල කැම්බියම අන්දගන්න ඊට පස්සේ ඒයාගේ ඇතුළු පැත්තින් සනාල කැම්බියීම ඇතුළු පැත්ති තුළු පැත්තෙන් සනාල කැම්බීමෙන් ඇතුළට නිපදවන ජිතීක සයිලම ස්තරය කහපාටට දාලාතියෙනවා දතීක සයිලොම ස්තරය. ඉටු පස්සේ ජිතිීක සයිලමත් එක්ක ප්‍රාථමික අවස්ථාව තිබුණු මේ වගේ ප්‍රාථමික අවස්ථාවතිබුණු ප්‍රාථමික සයිලම කොටස මේකේ දැම්මේතියෙන්නේ ප්‍රාථමික සයිලම විදියට. ඉටි පස්සේ, ද සනාල කැීම ඇතුු පැත්ට சைලම නිපදවලා මේ විදියට සකස්වෙදදි. සනාල කැම්බීමෙන් පිටත පැත්තට අපි රෝසපාටෙන් පාට කරල තියෙන්නේ පලෝයම ඒකෙන් මේ සනාල කැම්ියමත්ේ කාසන්න ස්තරයේ තියෙන්නේ ජතික ෝයම. කට ප්‍රාමික ්‍රෝයම ර කලින් තිබ ප්‍රාතිමක ප්‍රෝයම රෝස පටම මේ පොඩි කොටස ඈතට යනුව සනාල කැම්බීමෙන් එපිටට විස්ථාපනය වෙනවා මේ විදියට දකින්න පුළුවන්. ොටිසා ජිීක වර්ධනය විස්තරන කොට රප සටහන පිට අන්ඳින්න වෙනවා රූප සටහට ලක්ුණු ප්‍රමාණයක් හැමදාම වේම වෙනවා මොකද ියහ විස්තරනොට රප සටහනන්දින්න්දුව. විියහ විස්තරකරීමේදේ මේ අඳින රූප සටාන ස්සෙලම අපි මේ විදියට අංකදාගන්නුවන. සනාලැ කැම්බියම් වලය අක කටාන්ඳන්න කැම්බියම. දෙකට ඇතු පැත්තේ දිතිීක සයිලව සසා ප්‍රාථමික පලයම සම්පූර්ණ කරන්නම්. ඊළඟට සනාල කැම්බියීමට පිටත, ජිතිීක පලෝයමටික, සහ ප්‍රාථමික ප්‍රෝයම ටිකාන්ඳී. ය තමයි දිතීක වර්ධනයේ පළමිනි අවස්ථාව සනාල කැම්බියම ඇතිවෙලා දෙ පැත්තට පටක නිපදවන අවස්ථාව. මේවිදියට කඳ අභ්‍යන්තරයට සයිලම සහපෝයම දිතීක සයිලම ඇතුළතට, දිතීක ප්‍රලෝයව පිටතට කපාහරිනකොට නිපද වනකොට කඳ අභ්‍යන්තරයේ පටක ප්‍රමාණයේ වැඩි වෙනු. ඇතුළත තෙරපු මක් ඇතිවෙනු. තෙරපුමනිසා මේ බාහික ඒ කොටසෙත් මේ බාහිකයේත් සයිල ස්තරයක් විභාජක හැකියාවක් ලබාගාන්න. ඒ සයි ස්තරය විභාජක හැකියාවක් ලබාගෙන ඒක වල්ක කැම්බීම බවට පත්වෙනු ඒ විදියට වල්ක කැම්බීම බවට පත්තෙන. තකොට දැම් මේ අපි ඉස්සර වෙලා වැඩ ඉවර කරපු සනාල කැම්බීම කොටසමේතියෙන් සනාල කැම්බියම ඇතුළු පැත්තර කහපාට දිතීක සයිලම ප්‍රාථමික සයිලම සනාල කැම්පීමෙන් එපිටට පාරතින දතිීක ලෝයම සහ ප්‍රාථමික පලෝයම ඉතා කුඩා ප්‍රදේශයකට සීමා වෙලා තිය. ඒ අතරරිදි දැංවෝගලන්ට පිනොමි බාහිකයේ සೈලස්තරයක් විභාජක හැකියාව ලබාගෙන වල්ක කැම්බිියීමම් බවට පත්වෙලාති. වල්ක කැම්බීමක් මේ විදියට හැදුනට පස්සේ ය වල්ක කැම්බීමමින් ඇතුළු පැත්තට නිපද වන්නේ හැම තිස්ෙම වල්ක කැබීමෙන් ඇතුළු පැත්තර දෙතිීක බාහිකය. වල්ක කැම්බීමෙන් පිටත පැත්තට වල්කය. දතීක බාහිකය ඇතුළට වල්ක කැම්බියම ඊට පිටතින් වල්කය ඔය තුන එකට ගත්තාම පරිචාර්මය කියලා කිය. එහෙමයි පරිචර්මය හැදින් මේ විදියට කඳක අභ්‍යන්තරයට මේ විදියට සනනාල කැම්බියීමෙන් දෙ පැත්තටක හදනවා වල්ක කැම්බියීමේ පැත්තටටක නිපදනවා මේ නිසා කන්ද විශෂ්කම්බේ වැඩිවෙන කඳේ විෂ්කම්බේ වැඩි වෙන පරිදි වැඩවෙනවා ඒනිසා කන්ද මහතින් වැඩුවෙනවා මේ තමයි දතීක වර්ධනය කියලා කිය. ජතීක වර්ධන ක්‍රියාවලි හේතුවෙන් ශාකඳේ විෂ්කම්බේ වැඩි වෙනු. අපි ප්‍රාතිමික වර්ධනය කිවතින් කඳාග්‍රේසාහ මුලාග්‍රය ඒකෙන් කරන්න දිගින්ං වැඩිවම් කඳාග්‍රේසා මුලාග්‍රය දිගින් වැඩිකරන එක කරන්න. අරිකට සනාල කැම්බීමෙන් අපි පෙන්නවා ජිතිීක සයිලම දිතීක පලෝයම හැෙන හැටි ඉට පස්සි සයිලම සපලෝයම අතරරිින් මේ විදිට සයිල්ම්පලෝයම අතරරිින් මුදස්තර සයිල පිපදවෝනවා ඒවා අවසානයේදී මේක විදියට ඒ සයිලම සාාපලෝයමට අමතරව හදෙන මුදුස්තර සයිල තමයි අපිට ටිකක් ඈත චයාරූපයකදදි ඉරි වගේ පේන මේ ඉරික්‍යන ඉරි නෙවේ ඒ දුස්තර සයිල පේලි. ඒවට අපි කියනවා දෙතීක මජ්ජාකිරණ කියේලා. මේ ඉරිවිදියට තියෙන්නෙ සයිලම පලෝයම අත්තරින් විහිදෙන මුදුස්තර සයිල ඒවට අපි කියේනවා දෙතීක මජ්ජාකිරණ. ඔය විදියට, ජිතීක වර්ධනය සිද වෙනවා දෙ දිතිකවර්ධන වික්‍රියාවලේ විස්තරන කොට ගොල මංකුව මේක රචනා ප්‍රශ්නයක ප්‍රමාණයක්. එ නිසා රචනා ප්‍රශ්නති මේ ප්‍රාථමික වවිියහේ තියන පටක වවිවූහේෙන් දලා ක්‍රම ක්‍රමියෙන් අන්තර් කලාපිය කැම්බියීම හැදිලා. ඉටු පස්සේ සනාල කැම්බියෙන් වලය සම්පූර්ණ වෙලා. එයාගේ දෙ පැත්තට සයිලම පෝයම නිපදවන බව. ඉටු පස්සේ, වල් කැම්බීමක් අලුතයෙන්ම හැදිලා එයාගේෙ දෙ පැත්තට ජිතිීක බාහිකය සහ පිටතට වල්කය නිපදවල පරිචාර්මය නිපදවල මේ විදිට කන්දේ විෂ්කම්ේ වැඩිරන සස්ත ක්‍රියාවලේ තමයි ජතිීක වර්ධන. තොර ජතිීක වර්ධනය රජනා ප්‍රශ්නදී මේ කොටස ක්‍රියන්න ඕනේ. එතකොට ඇතිවන දිතික වර්ධනින් පස්සේ සම්පූර් පටක සැස්ම කිවොත් මේ රූප සටහන අප්‍යාදීන්න නනේ. මේ රූප සටහන් අඳින ක්‍රමියය තමයි මමකිව්වේ ඇැ මෙමතියා තිබ්බට අපිට මේ මන්දීන් නමාරු. දින්න පිවෙට ඉස් සල්ලම සනාල කැම්බියම ඇඳදල දෙපැත්ත සම්පූර්ණ කරනවා. ඊට පස්ේ වල්ක කැම්බියීම ඇදලලා දෙපැඇත සම්පර්ණ කරවා. ඊට පස්සේ පිළිවෙලට අපිට පටකටිකතිය. බලන්නම පිටතිම පලකය වල්කේ ඇතුල තින් වල්ක කැම්බියම ඊට ඇතුලතින්දදිීක ාහකික මේ තුන එකට ගත්තාම පරිචාර්මය. ඊට බස්සේ ඒ ඊට ඇතුළ තින් තියෙන්නේ මේ හරි තිබුණේ ප්‍රාථමික බාහිකේ නිසා ඊට ඇතුලතින් පාථමික භාහිකේතුර වෙනවා. ඉළඟට ප්‍රාථමික පලෝයම, දීක පලොයම සනාල කැම්බියම දතිීක සයිලම ප්‍රාථමික සයිලම මේ මැදතියන්නේ ශීනවෙමින් යන මජ්‍යාව. මජජාව සයිලම ඇතුළට පිරන්න පිරන්න ම ශීන වෙලා යනවා. මේ විදියට මජ්‍යාව සම්පූර්ණයම සෛලයෙන් පිරුණ හම. අපි කියනෝ කොඳද ශාකයේ කාාෂ්ටය සම්පූර්යෙන් හැදිල එතකොට කාෂ්ටේය තමයි කාෂ්ට අරටුව හැදෙන්නේ ඒ විදිට මජ්ජාව විස්ථාපනය වෙලා. ඔය අපි විස්තරේ දතිීක වර්ධන ක්‍රියාවලිය දිබේජ පාත්‍රී ශාක කඳන්වල. දැන් අපට ඒල්න්ග නෙපොපි ජවනචක්්‍ර මූලි ක්ෂණ සහ මුූල ජීවනචක්‍ර විතරන්න ටුවන්ගනසර ඔබට දැන් පුළුවන්තට. මගේතාරිතා සාර්ථකව පේෂේ පලිමිස් ජතීක වර්ධන ක්‍රියාවලි කදදිවි කඳක තමයි මේසාගච්චා කළේ සමස් වශයෙන් ප්‍රශ්නයක් ලැබුණනොත් දිතික වර්ධන ක්‍රියාවලිය විස කරන්න කියලා. ඇතකොට කඳ සහම් මූල දෙ එකට අරගන තමයි පැහැදිලි කරන්න ඕනේ කන්දසාමුල් එකට තමයි ඉ දෙදිතිවර්ධනය වෙන්නේ. ඇතවයම ඇතිමිය සාකච්ඡා කලේ පැහැදිි වශයෙන්ම පැහැදි කරේ කන්දක දෙතිවර්ධන ක්‍රියාවලිය යම් සාර්ථකව එක පැහැදි කිරීම කලා. සමස් වශයෙන් ශාකයේ දෙතිවර්ධනය ගැන ඇහැවොත්. කදසාමුල් එකවර එ දෙතිකවර්ධන ආකාරය තමයි පැහැදිී කරන්න අවශ්‍ය වෙන්නේ පරිස්සමෙන්. සම්පත් ්‍රන්තිරණු කූලව කරුණු පෙල්ල ගස්ස ගැීම අත්‍ය වශය වෙනවා තම් සාර්ථක වෙතුමිය ය විිගහ කළලා. අද බදමු ජීවන චකර ගැන. දැන් සමනින් දුවලපුතාලා ජීවන චක්‍ර පිළිබඳව රුකුන්වා කහැමැත් දක්වවා මොද පෝගනටුම් ජීවන චක්‍රය විවාහට මට කලින් ඇවිල්ල තියනවා නො ඊට පස්සේ ජීවන චකරකට ැබිලනෑ. විශේෂයම පොගනාාටුම් වගේ නෙප්‍රරලපිස්ඒවගේම සිරජයල්ලා. ඒවාගේ සීකස් ඒවාගේම ඇන්ත ෆයිට. ඔවැනිි ජීවර්ශක්‍රය පහක කරුණු පෙළගැස්ම අපි දැනගාතිීම අත්‍යාවශ්‍යයි ශේෂම අපි දෙදනාම තීරණය කළා මෙවර අදධනි කරම පිස්ත්‍රකම කියලා නිප්‍රිවෙශ ජීව චක්‍රය. පති නිප්‍රිෙස් ජීවන චක්‍රයේ දර්ශීය ජීවන චක්‍රේසිය සලකන පුළලුවන්කමත් තියෙනවා. පෝගනාටුම ගත්තුොත් ඒ වැදගත්වෙන්නේ ජන්මානුෂාක පරම්පරාව ප්‍රමුක වෙන්නේ. ඒගේම නැප්‍රවිස්කතත් දීජාංශ පරම්බර් පමක් වෙනවා. එවගේම මේකල දෙයක් දර්ශීය සැලස්පට කිට්ටුවෙන් යන. සපි තීරණි කලාා අද වලසහනයේද නපරසි ජීවන චක්‍රයපය අදන කරමුගුල තිරණ කලාා. විශේෂම ජීවන් චක්‍රයක ද මේ ජීවන චක්‍රයේද. කරුණු විසි දෙක් ඇතුළත් කරලා තියනවා. ඔබ පැහැදිරි වශයම රචනාගත ශෛලී ප්‍රශ්ණිකයඇදී. ඒ කරුණු සංඛ්‍යාව දැනුවත් තමයි ප්‍රකාශ කරලන්ට ඕනේ. අපි ලියන කරුණුව පිළිබඳ අපට අවධානය තියෙන්ෙන ඕනනි මේ කරුණු විසි දෙකක් මේ පිළිතුරී අපි ඇතුළක්තරලා තියෙනවා. බිලිම් අපි සඳකා බලන්නේ විෂමරූපී පරම්පරා ප්‍රථ්‍යාවර්තනය ගැන. විෂමරූපී පරම්පරා ප්‍රත්‍යාවර්ථනය කිව්වෙේ විශේෂම රූපයෙන් අසමාන වූ ඒක වුණන ජර්මානුෂාක පරම්පරාවක් සහ දෝගෙන භිජෝච පම ජීවන චාක්‍රයක මාරුම් මරහට ගැනීම මක් සිදුව නවා එක ඉතිරින් පටන් ගන්න ජීවන චක්‍රේ. ධනිවාරයම ජීවංචාකරයාගේ සඳහන් කරනකොට ඒ විිෂ පරම්පර ප්‍රත්්‍යාවරතන සඳහන් කළ පටන්ගන්න. එ පස්සේ බල ඕනි වඩ ප්‍රමුඛ ශාකය කුමන්ද කියලා. බර්ධක ශාකයලෙසින් නිරුපණය වන්නේ වැඩි කාලයක් චීවත් පෙන්නේ ප්‍රමුඛ ශාකයයි. ඒ අනුව නප්‍රවිස් වල ප්‍රමුක වෙලා තිබෙන බීජානු ශාකය. එවගේම තමයි ජන්මානු ශාකය. ශ්‍රීන වෙලා තිබෙනවා ටි කාලයක් ජීවත්වීම පෙනුම් කරන්න. ඒගේ බීජනුෂාකය ජර්නෂසාාකයේ දෙකමහැපිපේ තත්වයක් නිරුපණය කනවා, ප්‍රභාසංශේෂණය කරමින් ස්වාධීනව පසේ ස්වාධීන ජීවත්තමින්ගේන්නවා. විශේෂ තත්යක් මොකද සාමානින් ජර්මානුෂසාකයට එමන් පුළන්ගලා තින් තත්තිතයන්නේ ්‍රාෆටාබල එවාගේම නැපරිදිස් වල ඒවගේ සෙරජිනල්ලාබල. සීකස් වගේ මැන්තෆයිටවලද එරත්වපි දකින්නේ නෑ. විශේෂමේ මේජීවන චක්‍රයේද, බී ජනුෂාකය ජර්මානුෂාකයයි දෙකම. ප්‍රභාංශේෂය පිළිම් කරන වගේම ස්වාධීනම ජීවත් වෙනවා. ඒක එම පභිජංශාකය වඩාත් සකීන විව සංවිධානයක් පෙන්ළි කරනක් කියලා කියලා. ඉට පස්ේ යන විජාංශාකය පිළිබඳවත්දන කරන්න විශේෂ මුලහඳ පත්‍ර කිය ෙස විවේදන ලාාතින බව සඳහන් කරන්න. මෙතරින් මාරුවෙන් එකන්නේ භිජංශාක වඩා සකීර්ණ විවහව සංවිධ ධරර්ම කළ කියලා. පසේ බිජංශාකයේ මුල්ලහඳ පත්‍ර බල බෙදරතන බව සඳහන් කරන්න. ඒස අපි සකකාබලන්නේ විජෝශාක පිළිබඳව. ඉතින් අිදන ේව්නේ මුලකඳද පත්‍ර කියලන්න කියෙවුණනි මුල් ගැන මුලීමම සලකා බලන්න. විශෂ අපි සත්ති මුල් පවතිනවා විශේෂම ඒ කනෙන් මුලහට ගැනීම අපි දකිනවා කන්ඳ භූගත රයිස්ෝමයක් වශයෙන් පවතින බව සඳහන් කරන්න. පස තුළ පසතුර සමාන්තරව කඳ වැැතී වැලෙනවා අපි රයිස්ෝමයක් සේ සලකනවා. එයවගේ රයිසෝමයයක් ගැන කතරන ගොට තවදයක් කියන්න ඕන. එ තමයි එකින් හටගන්නවා ධාවක. භූගත දාවකවලින් තමයි නව ශාකා හටගන්න එක වර්ධක ප්‍රචාණ ක්‍රමයක්සේ සලකන්න පොළවා. ඒය අනුව රයිස්සෝම් මගින් පරනා ගැෙන භූගත දාවක මගින්ව පැලෑටි සකස්සීම ගැනට පස්සේ කියන්න. දැබ ොහොද මේ සලකා බලන්නේ සංකෙනිවූහය ගැන කියලා බුල කඳ පත්්‍ර සංවිධානය ගැන කියලා පසේ මුල් ගැන කියන්න. ඉරි පසේ කඳ ගැන කියන්න. ඒ ද න අවදක් සඳහ කරන්නන ශේෂයම සයිලම සහ ප ලය මික්සනලා තියනවා. එක දවු දත්යක් එක සඳහන් කරන්න. එවසේ කඳං කඳ පස තුළන තියන්නේ පසින් උඩතියනවා වායවකොටස. වස ආකරස අවධනයම කරන්න ඕනි. ඒ වයගටස සැබි දකින පැදිරිි වශයම උච්චරමයකින් වට වෙලා තියනවා. බෞමික අවකාශයේ සාර්ථක ජීවක්තිම සඳහා අනි වාර්යම වායෝකටස් උච්චරමයකින් ආරණවේ තිබයතුයි. ජලහනයේ අවුම කර ගැනීම සඳහා උච්චර්මයක් අනිවාරම අවශ්‍ය වෙනවා. එවගේම තමයි තවදයක් යන ඕනේ ඒවායගුටස් වල වයහුමාරු සඳහා පපුටිකා විකසිනිවතින්බ සඳහන් කරන අත්‍යවශ්‍යයි. දැපි කතාරන වාය ගෝටස් ගැන. කදිින් පස වයගරසද පයාදරලම කරනවා වවාගුරටස විශේෂයම උච්චාමය ඇතිබනවා වගේම පපුට්ටිකාතිේර. ඒවගේ තමයි නිම සැපි ගැන සඳහන් කරන්න ඕනේ මේ පත්‍ර ගැනන්. ශේෂයම සංගුත්ත පක්ෂකත් පත්‍රතමයි තියෙන්නේ. පොඩ සඳහන් කරන්නම් මේ පිළිබඳව.මිනි මෙවැනි බීජාංශාකයක් අපි දකින්න පුළුවන් දර්ශීය භිජනසාාකය හැටියට මේ අපි දකිින් භීජංශාකයේ පසර පසතුල සමාන්ත්‍රව පවතින බුගත රයිසෝම කන්ද වගේ මේ තියවා සංවිතන පක්ෂවත් පත්‍ර. ඒ සංවිත පක්ෂත් පත්‍රයේ අපි දකිනවා පැහැදිලි වශයෙන්ම ප්‍රාක්ෂයක් තිබෙනවා ඒක පත්්‍රිකා තිබෙනවා සම්බන්ධය වෙලා. ඒනි පත්‍ර පල්ල කනවා සංයුක්ත පක්ෂත් පත්‍රයක් කියලා. එවගේ පත්‍ර විශේෂ ප්‍රභාන් ශේෂණය කරනවා ලපටිපත්‍ර පැහැදිරපේනවා අක්ෂකොට රෝල් වෙලා තිබෙනවා එකකන්නේ කොන්ලාකාර ප්‍රාග් පත්‍රණය නිරුපණය කරනවා. මෙ හොඳ අනවර්තනයක්. එමගින් ලපටිපත්‍රිකාොට සාරක්ෂා වෙනවා. පසු ක්‍රමේන්ය මොරණවස්සාේදී ඒ බිෘතවී යනවා නිදහස්වයනවා බාහිරයට. ඒවගේ මතම මේ කුල්ලාාකර ප්‍රාක් පත්‍රණක ලක්ෂණය අපි දකිනවා විශේෂම සීක ජීවනචක්‍රී අපි දකිනවා සීකසරත් විශේෂයම ලබඩි පත්‍ර මාකාරෙන් අක්ෂයක් කට රෝල්වියයාම පෙනුම් කරලතිය නම්.ඒවගේමට පස් ැබ බලමු. අපි රෑ සෝමි ගන කතා කලා එවගේම ධාවක ගැන කතා කලා වගේ ශෛලම් ප්‍රයම ගෙන හරි වගේම උච්චර්මය වගේම පුට්ටිකාය වගේ සංවිත පක්ෂ පත්‍රය වගේම කුණග ප්‍රාක් පත්‍රනයට අපි දැන්සාච්චා කරල තිබෙනවා. විශෂණ පරිණත පත්‍රිකාවල යඩිපැත්ති සෝරස පවතියනවා. සෝරස කැන මොනවාද. සොරස කියල කියනි බිජන්ධානි පොකුරු. පොකුරු වශෙන්තමයි බිජනධානි සකස් වෙලා තියෙන්නේ. ඒ ොස් විේෂම ුවකින් රා ක් සවුව දමයි ට ලාතිබෙන්නේ යයානු ේල යාමන් ස විජරලින් රක්ෂාවවාමේ බීජන්ධාන ට කස්ුව පතර නිසා. ඒනුව ක්‍රමයිෙන් බීජනධානී පරිනත වනවිට ඒ සොරස පරිනතවන විට කස්ව වේලී හැලියයා මක්සිද වෙනවා ක්‍රමෙන් විජධානි බාරිට නිරාාවරණය වෙනවා. බීජන ධානීගන විශේෂම සලක බ ලා නව්‍ය යි ද ජ ාන තු ලතමයි. බිජන මාතෘු සයිලයන් උුනිභාචනයෙන් බෙදී ගන්නේ. මතන තබාගන්න ඔබ හැම සවඳරාම මේ සෑම ශාක ජීවන චක්‍රයකම අනි වාරයෙන්ම උන්න භාජනය ක්‍රියාත්මක වන්නේ බීජන ධානීතුල බිජන මාතෘු සයිලවලයි. ඒ උු භාජනයෙන් බේජානු සෑදන අවස්සා භේතමයිේ තත්වේ නිරුපණය වෙන්නේ. ශේෂ මෙතරත් ව්‍යධානත්‍ර උන්න ාජන සඳව සඳහංගලා තියෙනවා. ඒගු බේජාන සමහයක් හටගන්නවා. මේ බේජානන් විශේෂයෙන්ම නිදහස් වෙලා. වගේ සුළගෙන් ඇත්‍ර භ්‍යවප්ත වෙනවා. එවගේ ඒ සඳ අනුවර්තන තමයි කුඩායි මෙ සැහැල්ල තාව පෙළුම් කිරීම. ඒ විශේෂ ලක්ෂණයන්. එවගේ බීජ බීජානු මේතිරිවයෝධානයක් එධානීතුළ මේ මියෝස්ක කලෙන න්නු භාජන ක්‍රාකාරිත්පය බීජාන සමූහයක් සෑදෙනවා බීජානු සුලගෙන් ්‍යා්ව වෙනවා. බීජානු පසමත්ත පතිත වෙලා තෙතමනයක් සහිත පසමත පතිත වෙලා. ජලය ුවාාකරින් පරහණය වෙලා තමයි මෙ වගේ ජල්මානු ශාකයක් සාධනන්නේ. ති මේ විශේෂෙන් වැදගත්වන මික හැරදදාාකාරයි එවගේම තලසක් වශයෙන් පවතෙන්නේ අපි තලස කියන වචනය. අවස්සක් කීපයක භාවිතා කරනු අපේ නිර්දේශි තුළ. මාකැන්ටියා තලස කියනවා. නෙප්‍රවිස් ප්‍රාක්් තලස කියනවා. උල්වා තලස කියලා කියනවා. තලසක් කියනෙකු මක්ද. කලපනා කරන්න. තලසක් කියල කියන්නේ. මුල කඳ පත්්‍රවට විබෙදී නැති පැතලී ශාකමය කොටසක්. තලක ඩම්කරන් පලන් ආකාරයට යවු මෙතරනත් ව දකිනවා පැහැදි කළපාට තලසක් බැකින පුළුවන් ඒ මු ලාභතියන උදරේ පැත්ති එවගේ දෙබඳුමක් පවතිනවා බඳු රාසයෙන් උදරේ පැත්ති අන්ඩ අනුදාානී පවතිනා අගේ ගොුණ ඇතිබෙනවා ඇතර වෙන්න තමයි ශුක්‍රාණ උදාානී පවතීන්ය. තින් මෙතරන පෙන්ුම් කලතින විශේෂම මෙනම ශුක්‍රාණ උදාානියත් තුල ශුක්‍රාණු සෑදෙනවා. පුන් ජල්මාවනු සෑයදනවා. එපුන් ජර්මානුවල බහුකශ්ිකාමිස භාව ඇති බෙනවා. එවගේ අන්්ාුුණු දාානීක ආකි කෝණී ඇතිබෙනවා. අන්ඩා අනු දාානී තුල මේ එගිකක් වශයෙන් දක්වලතයෙන්නේ එකට අපේ සම්පත්වන්තිේ ඩිම්බේ කර දාලා තියෙනවා ඩිම්බ සයිලයකන වචන භාවිත වෙනවා අන්ඩ සයිලයකන වචන භාවි පරිසමෙන් ඒ වචන භාවිතා කරන්න අවශ්‍යයි. එතන්දී එගිකක්්න තම් ඕවමකශන තියෙන සතමයික ඩිම්බේ වශන සඳහංගල තියෙන්නේෙ ඩිම්බ සයිලය. ඒගේ අන්ඩසයිලය කියර වචන අපි දෝදාගන්න පුළුවන් මේ ජාජන්මානුව නම්කිරීම සඳහා. තින් සංසේචනයවෙනි කොට මොහෝමද. සංසේචනය වෙන්නේ මෙනි මේ ශුක්‍රාණු පං්ජන්මානු ජලේජ පරිසරය ජලයේ තුළ පිහිනායවිත් විශේෂ රසායිරික ආක්‍රශ්්‍යක වලට ඇදියමත් පෙන්නුම් කරනවා. රසාරික සාර්වසර චලනයක් පෙන්නුම් කරනවා මේ ශුක්‍රාණු අනතුරුව අන්ඩානු දාන තුරද තමයි මේ සංේචන ක්‍රියාත්කබා. එ සංසේචනය මත ඔබ මතක තබා ගන්න මේ සංශේචනය අභ්‍යන්තර සංශේචනයක්. ඇයිහෙම නම් කරන්නේ. මෙේ ආකි ෝනී අතුළ තමයි අන්ඩසයිලය ඩිින්බ සයිලය පවතිෙන්නේ. මෙනිමේ ඒ ජායජම්මානු සමඟ ශුක්‍රාණු පෑහෙෙන්න්නේ අන්න අනු ධනි පුර නිසා අපි සලකන්න ඕනි අභ්‍යන්තර සංශේච්චනයක් කියලා. ඒ සංසේචනය අනතුරුව ප්‍රතිඵල වෙනවා දියගුණ යුක්්‍රාණු සයිලය තනිසයිලියයක් පසුවේ ක්‍රමයෙන් විකසනය වෙනවා. කල බවට පස්ස කලේ වර්ධරිය ස විකස නයවීමෙන් බීජන ශාකයේ බවට පත්වනවා. ඇතිමආකාරෙන් බීානුසරගේ භ්‍යාක්තන බව සඳහන් වෙලා තිබෙනවා අනතුරුව බීජාන පරෝහණනිමෙන් කොළ පැති තලසක් සෑත් දෙනවා ප්‍රභාංශේෂණය කරනවා අභේක සලකන්නේ විශේෂම ශාක පලාාන්ටේක් ින්න්ඩම එකේ සුන්වරතම ජන්මානු ශාකයේසියි සලකන්නන්නේෙකු මක්ද මෙනි මේ අපි දැක්ක ඒ ඇද ප්‍රාක්තරස මයි සුන්දරතාවංගුත ජන්මාංශාක සයබ සලකරන්නේ. එය අනුව ඒ තලස ඉදරිය පැත්තේ මූලාබ සහිතව ශුක්‍රාණු දාානී සන්න් පවතින බව සඳහන්ගලා තියෙනවා. අනතුරුව බජානු තලසයේ විශේෂම ෂකත්‍රණ සංේචි නැසිතිද වෙේ අනතතුරුව තමයි යුක්තාාන හැදෙන්නේ යුක්තතාානුම් කරලෙ සසිෑඇදිල එලපටි බිජංශාකය බඩපත්යෙනවා. ඇති අපේ සඳහන්ක කල ජීවන චක්‍රපිළි බඳව ඒ ඔබට යෝජනා කරනවා ඒජීව චක්‍ර පහපිළි බඳ මේයාආකාරයෙන් කරු පෙළගස්ස ගන්න අනි වාර්යම වැදගත් ේ ල සල කන ල මුද ඔබට හැකියාව තිබන්නට ඕන මේේ ම කරු විසි දෙක් ඇතුලක් කරලා තිබෙනවා ඒ අනුව ඒජීව චක්‍ර පහපිළිබඳ අවධානයම කරමින් කරුන් පෙළගස්සගන්න පෙළගසගන මතකේ තබා ගන්න. මයෝජනා කරනවා අපේ වැැදිිකත්ම ප්‍රශ්නි අවතිරෙනවා ජාන විකරති පිළිබඳව ශාර්ථකවය. <Tribita�iga> <sep> ි පර ේල් අපි දබතා දැම් බල ඊළංග ප්‍රශ්නය ජාන විකෘති ඇතිවන ආකාරය දැංගොලන්ට තියෙනවා අනුකජීය විද්‍යාව පාඩමේ අනුක ජී විද්‍යාවේකකේ විෘති විකෘති වර්ගවලට බෙදලා විකෘති ඇතිවන ආකාරය විකෘති වලට උදදාහරණ ඒවා විස්තරන්න තියෙන. එයානුව අපට විකෘති වලින් එන්න පුළුවන් රචනා ප්‍රශ්නයක් විදිට මේක අපි හඳුනගෙන තියෙනවා ජානවිකෘතිය අද දවස. එකයනන්න විකෘති අපි ප්‍රොධනකොටස් දෙේකට ෙදන්න පුොුවන්. ජාන විකෘති සහ වර්ණ දේහ විකෘති. ජානවිකෘති කියන්නේ ජානයක ඩියන්නේ අනුප්‍රමී ස්තිර වෙනස්වීමක්. කියන්නේ ඩන්නේ අනුක්‍රමයේ සිදුවන ස්තිර වෙනස්වීමක් මේ නිසා ජීවිගේ රූපියය ලක්ෂණ වෙනස්වෙන්න පුළුවන් ඩන්නේ ප්‍රතිවලිත වීමේදී සිදුවන දුලබ දෝෂ නිසා ඇතිවිය හැකිය දුලබ දෝෂකයන් අපි දන්නා ඩියන්නේ ප්‍රතිවලත යන්ත්‍රනය අපි විස්තර කරනවා ඒක දෙ දන්නේ පතිලතයේ ද දෂ ඇතිවීමේ සම්භාවිතාව ඉතා අඩුයි. නමුත් ඉතා අඩුඋනත් ලක්ෂයකට එකක් හරි දෝෂ ඇතිවෙන්න පුළුවන් එවැනි දෝෂ නිසා මේ වගේ ජානවිකෘතියක් ඇතිවෙන්න පුළුවන්. ඊළඟට මේවා ුක් ලියෝටයි් එක ුගලක් ෝ ඩිගනක් හෝ හභාගි වන කුඩා පරිමාණයේ විකෘති. ජානවිකෘති කුඩා පරිමානීෝ. වර්ණ දේහ විකෘති ඊට සාපේක්ෂෝ විශාල පරිමානීීම. වන්න දේ විකෘතිකවෝතින් වරණ දේවූහයේ සිදුවන වෙනසක්. ඉටවසි වන්න දේංඛ්‍යාවේ සිදුවන වෙනසක් ඒ වගේ ඒවා විසාාලයි. නමු මේක ජානයයක් කියලක නි වර්ණ දේහෙ හිතා කුඩා කොටසක් එක ලක්ෂණයකට එක ප්‍රෝටීනයකට වග කියන කොටස තමයි ජානය එනිසා වැනි සුළු කොටසක සිදුවන වෙනසක් නිසා ඇතිවන විකෘති ජානවිකෘති. එය අනුව යුගලක් හෝ වැඩිගනක් හෝ සභාගිවන කුඩා පරිමාණයේ විකෘති වේ. මේවා අතරින් එක නිියුක්ලියෝටයිඩ යුගලක් පමණක් වෙනස් සූවිට, ඒවා ලක්ෂ විකෘති ලෙ සඳන්. ජනවිකෘති ක්ලියෝ යිඩ ක්ක හෝ හිපයක සිදිවෙන්න පුුවන්. එක සිදූනූතින් ඉතාම කුඩාම ප්‍රමාණයේවට අපි කියන්නේ ලක්ෂ විකෘති. හද ඒකටි කියන ක්ෂවිෘති. ො ජනවිකෘති ඇතිවන ආකාරය අපි බැලූතින් ෙටියෙන් පැදිලි කරන්න, ජානවිකෘති පදාාන වර්ග තුනකට, ජන විකෘති වර්ග ගොඩක්තිනො අපි සිලවස්සක අපිට විශේ නිර්දේශී ඉගන ගන්න තියෙන ජනවිකෘති වර්ග තුනා.ඒ අනුව එක ආදේශය, දෙක නිවේශණය තුන ලෝපය. මේ ජානවිකෘති ජානකයන්නේ දැම අපි හොඳට මත තියාගන්න නේ නිියුක්ලියෝටයිඩ එක යුගලක් හෝ වැඩිගනක් සහභාගිතවයෙන් සිදුවන විකෘති තත්ත්වය. එ අනුව අංක එ ආදේශය අපිට නමින්ම තේරෙනවා. බලන්න මතක තියාගන්න මේ නමින්ම පුළුවන් ආදේශය කියල කියන්නේ ඩන්නේ අනුවේ තියන නියවක්ලියෝටයිඩ එකක් වෙනුවට එකක් ආදේශ වෙන. තියෙන එක වෙනුවට වෙනත් එකක් ආදේශ වෙන. එක තමයි ආදේශය කියලා කියන්නේ ආදේශ විකෘති අපි නැවත තුනට නැවත වර්ගතුනක් විස්තර කරනවා නිහඩ විකෘති අපග තාර්ථක විකෘති නිරර්ථක විකෘති කියලා තුනකට. ඉට බස්සේ ඉතුරු නිවේශණය නිවේශනයයක්ත් අපිට නමින්ම තේරෙනවා ඉන්සර්ෂ නිවේශණය කියලා කියන්නේ තියන නිියවක්ලියෝටයිඩ අනුපිළිවෙෙනකට අලුතෙන් නිියවක්ලියෝටයිඩයක් බෂ්පයක් එකතුවීම නිසා යුගලක් හෝ කිහිපයක් එකතුවීම නි ඇතිව වන විකෘතිතත්ති. ඒට ලෝපයක වහම ෝපයක යන ඩිලිෂන් එක ඇන්න තියන ජානයක් ඩිලට්වෙලා යන මැකීයන. එක ඇන්නේ තියන නියවකලියෝ ටයිඩ ුගලක් හෝකීපයක් ඉවත්වෙන. මැකී යනු. ඒක තමයි ලෝපයක යන්. ඒක අපි දැන් පළවිනිය එක බලමු ආදේශය ද කියන ජානවිකෘති වර්ගයේදී අපි ආදේශයක වවා නමින්ම පැහැදිලි. නිුක්ලෝටයිඩක් අපේ නොට තවත් එකක් ආදශවීම දැන් මේක හොඳට බලන්න මේ වයින්ගේ සරය අපිට ඇවිල තිබුණා දෙදස් දහනමය එMCීකිවුව එකක් එකැන්නේේ බවවරන ප්‍රශ්නයක් ඇල්ල තිබුණ ප්‍රස්ථාංක තිස්තුන අපිඒත් බලමු එතකොට ඒ සඳහා වශ්‍ය කරන මූලධර්මටික තමයි අපි දැන් මේ පැහැදිලි කරගන්න ආදේශයක නික්ලියෝටයිඩ ුගලක් තවත් නිියුක්ලියෝටයිඩ ගලින් ආදේශවීම. ආදේශ ලක්ෂ විකෘති වර්ගේයකි. ඇයි නිියුක්ලියෝ ටයිඩයක් ගැන කතාරන නිසා ඒ එක ලක්ෂ විකෘති වර්ගයට වැටේ. ඒ අයටති අපික ආදේශය මෙතන අප පැහැදිලි කරා ආදේශය කියන විකෘතිවර්ගය නහන්ඩ අපග තාර්ථක සහ නිරර්ථක කිය තුනකට බෙදෙනවා කිය. ඒය අනුව අපි දැම් බලමු ඒ එක නිහඩ විකෘතික කියන්නේ මොකක්ද කිය. මේ කටපාඩම් කරන්න යනුවට වඩා අර්ථය තේරුම් අරගෙන අවබෝධ කරගත්තතින් හිතලා ඒ වෙලාවට මතක් කර ගන්න පුළුවන් අපි දැම් බලමුයේ විදියට නිහට විකෘතිකයන්න විකෘතිය නිහන්ඩයි. එක කියන්නේ ඇත්තටම වර්න්නදේහේ ජානයක නිියවක්ලියෝටයිඩයක වෙනසක් සිද්ධ වෙලා තියෙනවා හැබැයි ඒ විකෘතිය නිසා රූපිය ලක්‍ෂණවල වෙනසක් අපිට පෙන් අන්නි නෑ. විකෘති වෙලා තියනෙනවා රූපියෝ පෙන් අන්නි නෑ නිසා අපි කියනවා නිහඩ විකෘතිය. බලන් ජානයක නියුකලියෝටයිඩ යුගල ආදේශය හේතුවෙන් කේතනය වන පොලිපෙප්ටයිඩ දාමයට බලපෑමක් නොවේ. ඇයි මෙතෙන්දී විකෘතිය හෝර්ම මේ ලක්‍ෂණය නිහඬ ඒ මේ සිද්ධ වෙච්ච වෙනස හේතුවෙන් කේතනය වන පොලිපෙප්ට්‍රයිඩ දාමයට කිසිදු බලපෑමක් නෑ ඇමයි නොවම්ල වලට කිසිදු බලපෑමක් නෑඒ එක කොහොමද වෙන්න කියලා අපි දැම් බලමු. කෝඩෝන එකකට වඩා වැඩිගරනක් එකම ඇමයි නොම්ලේකට කේත සපේයට නිසා තමයි මෙහමවෙන්න. තැන් අපි බලමු උදාහරණය මේ උදාහරණයෙන් මතකතියාගන්න අවබෝධ කරගන්න ලේසි. නිහඩ විකෘතියකදී. මම මේ ජානක නියවකලියෝටයි දෙක්වි තරක් මෙතර ගන්න ජානයක තිර නිියකලියෝටයිඩ ඔයගේ තුනක්හයක් නෙවේ ගොඩක්තිෙනවා එක ජානයකට නමුත් අප පැහැදිලි කරන්න මේ මේ විදියට ගන්නවා. ජ. කියන නියකලියොට් මේ බස්්මානු පිළි වෙලක් තියෙනවා ජීGC කිය බස්්මානු පිළිවෙලට කේත සපයන කේතනය කරන්න ගලයිසිීන් කිය Gව ගයිසන් කියන ඇමයිනවාම්ලේ. දැංගතකොට නිහඬ විකෘතියක් නිසා. GG කියන එක සී වෙනුවට Gී ආදේශවෙනුමි බල කියන භෂ්මය වෙනුවට ජී කියන භශ්මය ආදේශ වෙනවා. එතකොට GGවලින් කේතකරත් ග්ලයිසිීන් මෙතන විකෘතියක් වුණා එක ඇන්නේ මේ නිියුකලියෝටයිඩ වෙනස් සුන ජී විදියට නමුත් GGG කේතකරන්ෙත් ගයිසිීන් වලටමයි. G වලී වෙනුවට ඒ ආදේශ වුනාාන ඒරන්නත් ගයිශීන් වලටමයි ඒය අනෝදැන් අපිට පැහැදිඩි මෙතන ලක්ෂවිකෘතියක් එක නියුකක්ලියෝටයිඩය එක වෙන සක්සි ද වන නමුත් මේ නියවකලියෝටයිඩ් මේ බෂ්ම වලින් කේතනය කරන බශ්මවලට අදාලයව ගන්නන ඇමයි නොවාම්ලේ කිසි වෙන සක්නෑ ඒ නිසා හැදන ප්‍රෝටීනය වෙනසක්නෑ ඒ නිසා ජීවයාගේ ලක්ෂණවල වෙන සක්නෑ අන විකෘතියක් සිද වනා භශ්මයක ආදේශයක් වුණ ශමයක් වෙනස් වුනා එවනට විකෘතිය පෙන් අඩිනෑ. අපේ නිසා කියේනවා නිහන්ඩ විකෘතිය. ලස එතකොට මේ විදියට සීවෙනුවට ජීාවත් සීවෙනුවට ඒ ආවත් එකම ඇමයි නොවාම්ලේ ගන්නලා මේ විදියට ආදේශවුවද මෙම කෝඩෝන්න තුනම ේත සපයනුයේ එකම ඇමයි නොවාම්ලේට. ඒ අමයි නොවාම්ලය ක්ලයිසිී. එම නිසා සෑදන පොරිපෙප්ටයිඩ වෙනස්්නොවී විකෘතිය නිහඩයි. ඒ තමයි නිහඩ විකෘති කියන්නේ. දැම් පැහැදිරිද. නිහ විකෘතියක් කියන්නේ ඔයි විදියට නියක්ලියෝටයිඩිය එක වෙනසක් සිද වනාාට ඒක අපිට පෙන්න්නාන්නේෙ නැතියිසා. එක උදාහරණේ මතකතියාගන්න පහසුයි. ඊළඟට අපි දැම් බලමු ආදේශ වර්ගේ විකෘතිවල දෙවැනි අපක තාර්ථක විගෘත්ති. බලන්න හොඳට තේරුන් ගන්න මේවා එන්න පුළුවන් බියෝගත ප්‍රශ්නමටත් එන්න පුළුවන් නැත්තන් තනි රචනාා ප්‍රශ්යක් එන්න පුළුවන් ජානවිකෘති, යනුකුමක්ද ජානවිකෘති, කටය පැහදිලි කරාන්න. ඒ ප්‍රශ්ටිට තමයි අපි දැන් මේ උත්තර පැහැදිරිි කරන්න. එතුට අප තාර්ථක විකෘතියක්ත් අප වවා ආදශ වර්ගේ කියලා බලමුග ඒ එකද මුකදෙන කියලා. එක නියුක්ලියෝටයිඩ යුගල ආදේශය හේතුවෙන් අර වගේම එක නියුක්ලියෝටයිඩයක් එක භාෂමයක් ආදේශ වෙනවා. පොලිපෙප්ට්‍රයිඩක එකමයි නෝ අම්ලයක් වෙනස් වී. එහි ප්‍රාථමික වි්හයේ අර්ථය මද වශයෙන් වෙනස්විය හැකිිය. ඔු ඉස්සෙල්ලද ඉස්සෙල්ල අවස්ථාවද. ඒ කේතනය කරපු ඇමයි නොවාම්ලේ වෙනස් කරේ නෑ. එම මයි නොවාම්ලේ මාව එම ප්‍රෝටීනයම හැදවා ලක්‍ෂණෝල කිසි වෙනසක් නෑ. මෙතෙදි මේ ගශ්මය වෙනස්වීම නිසා මේ නිියක්ලියෝටයිඩේ වෙනස්වීම නිසා ඇතිවුණු වෙනසට ගෙන්න්න ඇමයි නොවම්ලේ තැම් වෙනස්වෙන මේ බල උදාහරණේ දැන් මුලින් තියෙනවා CGA කියන නිියක්ලියෝටයිඩ. CGA කියන නියක්ලියෝටයි් භස්ම තුන තියෙනු. ඒකෙන් සී වෙනුවට ජයනු. ස්සෙල්ලවගේ එක්කාකුරයි වෙනස් වුනි. C වෙනුවට G ආදේශ වෙනවා. සයිසන් වෙනුවට ගුවැෑනෙන් ආදේශ වෙනවා. මෙතන CGයේ තියෙත්ති ගෙන්න්නන්නේ G කියන ැමයි නවාම්ලේ මේ මයිනවාම්ලවල අකරු විතරයි ඒවයි වචන දැනගන්න ඔො කුලට අවශ්‍යවෙඩි නැහැ. අපි මමනිකන් දාලා තියෙනවා මේ නැතුව වන RG. ආජිනන්, G.Lල් ගයිසින හෙම ඒ දවශ්‍යවෙන්න. ඒ අපිට ඒ වගේ මයි නොම්ලල නම්ලිවීමක් බලාපොරොත්තුවෙන්නේ නැහැයි ගුණුම් පවලට අනු. එය අනු Cජඒ වලින් ආාජිනින්ගේ නැමයි නවාම්ලේගෙන්න්නනවා එයාගේ සීවෙනුවට ජීයා දේශවෙලා GGA ආවතින් එයාගෙන්නන්නේ ආජනීන්න වෙයි ග්ලයිසි අන් බලන්න දැන්. අපගතාර්ථක විකෘතියේදී මොකද වනේ අ නිහඩ විකෘතියේ වගේම එක බශමයක් එක නිියවුක්ලියෝටයිඩක් වෙනස් වුනා හැබැයි ඒ බශමය නිියු කක්ලියෝටයිඩේ වෙනස් සුන ගමක්. එයා කැඳවපු ය ඒතනය කරපු ඇමයි නොවාම්ලය වෙනස්සර. ඒ නිසා දැන් ප්‍රෝටීනයේ එක ඇමයි නොවාම්ලයක් වෙනස් ඇමයි නොවාම්ලේ එකක් වෙනස් වී ඇත. ඒ නිසා කලින් හදනු ප්‍රටීනයට වඩා සුළු හෝ වෙනසක්සයිත ප්‍රෝටීනයක් තමයි හැදන්. අපි දන්නවා අපේ ලක්ෂණ කියන්නේ ලක්ෂණයක් කියන්නේ ජානයක්. ජානයකට වග කියන්නේ ප්‍රෝටීනයයක්. එත ට ප්‍රටීනයේ සුළු වෙනසක් වුණා කියන්නේ ලක්ෂණයේ සුළු වෙනසක් වෙනවා. ඒ කියන්නේ විකෘතියක්. ඒ එතකොට අපගතාර්ථක විකෘ නිහඩ විකෘතියෙන් වෙනස් වුනේ කොහොමද නිහඩ විකෘතියද මේ නිියක්ලියෝටයිඩ එක භෂ්මයක් වෙනස් වුනාට අමයි නෝවාම්ලේ හෝ ප්‍රෝටීනය වෙනස්සුනේ නෑ ඒකමයි. අපග තාර්ථකයගේ දී වෙනස් වෙනවා. හැබැයි වෙනස් වුනාට ලොකු වෙනසක් නෙවෙයිෙන්නේ හේතුව ප්‍රෝටීනයක්ක් යන මයි නුවාම්ල විශාල සංඛ්‍යාව බහෝාවය විකරණය වෙලා හැ දෙන්නේ ඒකන් එක ඇමයි නෝවාම්ලයක් මේ විදිට වෙනස් වුනාම සුලු. වෙනස්කමක් හෝ සුළු විකෘතියක් තමයි විකෘතියකට තමයි මේක හේතුවෙන්. මේ තමයි අප තාර්ථක විකෘති. දැම් බලන් තේරෙනවාද කියලා එකනි ියුක්ලියෝටයිඩ යුගලක ආදේශය හේතුවේ නැතිවෙන්නේ පොලිපෙප්ටයිඩ එක ෑමයි නොවාම්ඩයක් වෙනස් වී එහි ප්‍රාථමික විය්හේ අර්ථය මද වශයෙන් වෙනස් ව හැකිය. එක මයිනුවම්ඩ මෙහිදී ප්‍රෝටීනේ කෘත්‍යමය ආකාරවන තෘතියක හෝ චාතෘර්ථ වීූහය කෙරෙහි බලපෑමක් සිදුවීමට හෝ නොවීමට හැකිය. මෙද එක මයිනවාම්මලයක් වෙනස්ශ්‍රලලා ප්‍රෝටීනය සු වශයෙන් වෙන සුනනා අපි දන්නවා ප්‍රටීනවල අදාළ කකෘ්‍යයක්තියනවා ඒ කෘත්තයට වග කියයන්න එයාගේ චාතෘථහෝ තෘතිීක වියුහය මෙතෙදී සුළු වශයෙන් මේ තෘතිීක හෝ චාතෘර්ත විය්හයට බලපෑමක්වෙන්න පුළුවන්. බොහෝ විට මෙම වෙනස උදාසීන හෝ අනර්ථදායිු වේ. ඒක යන්නේ උදාසීන කියල කියන්නේ සැලකයුතු එකක් නෙවේ සැකයුතු වෙනසක් දෙන්නේ. අනර්ථදායි කියන්නේ සමහර වෙලාවට ඒ නිසා ඇතිවුණු ජානයේ ලක්ෂය අර්ථ අර්ථයක් නැති ලක්ෂණය වෙන්න පුළුවක් එකැන තිබුණු ලක්ෂණය නෙවෙයි දැන් වැඩකට නැති ලක්ෂණයක්තින්. ඒ වගේ අනර්ථදාීපතිඵලයක් දෙන්නත් පුළුවන් ඒම නැත්තං උදාසීන මට්ටමේ ඒ එළියට බලපාන නැව තියන්නත් පුළුවන්. නමුත් සමහරවිට නවගුණංග සහිතව ප්‍රෝටීනයට වැඩිකිරාකාරිත්‍යයක් වුවද ලැබිය හැකිය ඔන්න එතර ඉතා වැදගත්. මකද මේ වගේ අපගතතා අර්ථක විකෘතියේදී අරවිදියට අවාසි සහගත එන්නත් පුළුවන්. නමුත් ඉතා කලාතුරකින් හරි සමහරවිට නවගුණාගේයක් සහිතව ඉට් කියැන ඉට ගුණ උුණාත්මක භාවේ වැඩි ලක්ෂණයක් ජීවියාට එන්න පුළුවන්. ඒහෙමත් එන්න පුළුවන්. දැන් ඒක තමයි ඔය විකෘති අභිජනනයේදී අපි භාවිතා කරන්නේක විකෘති අභිජනය කළ විකෘති ප්‍රේරණය කරලා. ඒ වගේ හදිසියෙන් හරි එන්න පුළුවන් හිතකර විකෘතියක් තියෙනවනම්. ඒ හිතකර විකෘතිය ඊට පස්සේ අපි විවිධ වර්ධකපචරණකම මගින් ඒ ජීවිීන් තවදුරටත් හදාගන්න එක. එතකොට අපගතාර්ථක විකෘති උදාසීන අනර්ථදායි එම නැතිනම් සුළු නවගුණාංග සහිතව පෝටීනට වැඩික්‍රියා කාරිතවයක් දීලා හිතක තත්ව එකක් වෙන්නත් පුළුව. හර මේ උදාර තකට මේ ඔක්කුම ිකෝගුල්ලන්ට මේ උදාහරණයෙන් පැහැදිලීමේ බල C.Gඒ තිබ්බනං ආජනී වලගේ පොතේ තියනවා වලගේ සම්පත්පොතේ අනුක ජීවිද්‍යාව සම්පත් පොතේ තියෙනවා ඇමයිනෝ අම්ලේට අදාළ කෝඩෝන ඒ ඒ වග වගුවක් තියෙනෝ ගොලන් බලන්න ඒකේදී සමහර ඇමයිනෝ අම්ලයකට මේ වගේ කෝඩෝන කීපයක් තියෙනවා. මමාරඇමයිනවා ම්ේකට එක කෝඩෝනයක් වගගේ අවස්ථාතියන. නමුත් ඒකෙන් තමයි අප CGMA වලට ආජිනීන්ද GGA වලට ගලයිසිීන්ද එම කියලා අපි ගත්තේ වක්ගුවෙන් තමයි.ඒ අනුව අපග තාර්ථක විකෘති අපිට මේ විදියට විස්තර කරන්න පුළුව. දැන් අපි මේ කිව්වේ ආදේශයේ නිහඬ විකෘතිරයි අපග තාර්ථක විකෘති වර ඉළඟට දැන් අපිට තියෙන්නේ නිරර්ථක විකෘති. ඇරි බලන්න නිරර්ථක විකෘතියකත් නමින්ම පැහැදිලි බලන්න නම නිර්ථක විකෘතියක් කැනෙ ඩිලීෂණ එකක් ඒ නිරර්ථක විකෘතියයේදී මේ හැදෙන විකෘති ලක්ෂණය නැත්තම් ප්‍රටීනය වෙනස් වෙන ප්‍රෝටිනි ගොඩක් වෙනස් වෙන. එතකොට ජීවියාගේ ප්‍රෝටීන වෙනස් වෙන ගොට ලක්‍ෂණ වෙනස් වෙනවා ඒ ලක්ෂණය අර නිහට සහපකතාර්ථක වලට වඩා වැඩි ප්‍රබල බලපෑමක් මේකෙන් ලබා දෙෙන. බලන මෙතෙදදි සමහර ලක්ෂ විකෘතියක් මගේින් නැමයිනොවාම්ලේකට කේතේ සවන ෝඩෝනයක් නැවතුන් කෝඩෝනයක් බවට පත් කළ හැකිය. නැවතුන් කෝඩනයක් බවට පත්වවෙන්න කුඩා මේ ප්‍රටීන සංශවේෂණයේ ප්‍රාගක් පරිණනත සමාප්තියකට හේතුවේ. මේක අපිස්සෙල්ල බලලයිමු ඒ පැහැදිලි කරගන්න දැ මෙතෙදි වෙන්නේ අර වගේම භශ්මයක් නිියුකලියෝටයිඩයක් වෙනස් වන ේC කියන නිියුක්ලෝටයිඩ අනුපරිවල තියෙද TවR කියන ඇබයි නොවාම්ලය, මේකට කේත කරන්නේ ගෙන්න්නන්නේ. හැබැයි UA වෙනුවට UAA වෙනුවට ඒ ආදේශ වෙනවා මෙවාදේශවිකෘති ස වෙනුවට ඒ ආදේශ වනාම UAA කියන්නේ ටොප් කෝඩර්න එකක් නැතන් නැවතුම් සංඥාව. එතකොඩ මොකද වෙන්න මෙතරින් එ හාට පෝටීන සංස්ත්‍රේෂණ යන හිටිනු. ඒනිසා දිගට හදන්නගේපු ප්‍රෝටීනයක් මඟදි අතර වෙන. එනිසා කෙටි ප්‍රටීනයක් තමයි ප්‍රතිඵලයවෙන්නේ. අපි ඒකට කියනවා ප්‍රාග් පරිනත්ත සමාප්තියක් කියන. කියන්නේ හදන්නගේ ප්‍රටීනය හදන්න බැරවුුණ ඉතා කටි ප්‍රෝටීන නැත්තම් පොඩිපිටයිදධාමයක් හැදනවා. ඒකෙන් අරාපි ඒකෙන් සාමාන විදියට කරන ප්‍රෝටීනයේ ලක්ෂණය දෙන්න බෑ ඒක්‍රාකාරිත්වය කරන්න බෑ. ඒ විදියට මේ වගේ බ්ම වෙනස්වවෙලා නිියකලියෝටයිඩේ වෙනස්සෙලා මේ විදියට AAAG සයුජයේ කියන නැවතුම් සංඥා නැත්තාන් නැවතුම් කෝඩෝන තුනෙ එකකට මාරුුණුත්. ඒ වෙලා වෙදි ප්‍රටීන සංස්තේෂණය ඇන හිටිනු. දැම් බලන්න මේ පැහැදිවිදි කියර සමහර ලක්ෂවිකෘත්තියක් මගින් නැමයිනෝ අම්ලේට කේතේ සපයන කෝඩෝනයක් නැවතු කෝඩෝනයක් හෝස් ටොප් ෝඩෝනයක් බවට පත්තිනු මෙන්න ඒවිදියට පත්වුණා. මේ ප්‍රටීන සංශ්‍රේෂණය ප්‍රාග් පරිණත සමප්තියකට හේතුවයි. පාග් පරිනත සභක්තියකයන්නේ සංස්ත්‍රේෂණය වෙන්න තිබ ප්‍රෝටීනය සංස්ත්‍රේෂණය වෙන් ඇැතුව අතර ගනවතතිර. මෙහි පතිපලය කෙටි පොඩි පෙප්ටයිඩක් වනනා අතර පහැදිලි එය සාමාන්‍යයෙන් කෘතය රහිතවී ඒයන්නේ ලොකූ වෙනසා. ඉස්සල්ල වගේ කෑමයිනෝ අම්ලයක් වෙනස් වුනානෙවෙයි සම්පූර්ණ ප්‍රෝටීනයම වෙනස් වුනා. ඒ නිසා කෘත්තේ රහිත පෝටීනයක් ප්‍රබල විකෘතියක් බවට පත්වෙන්න පුළුවන්. ඒක තමයි නිරර්ථක විකෘතිය කියලාකයන්. හරිද එතකොට දැංවෝගොලන්ට පැහැදිලි ආදශයක් නිසා ලන් නිියුක්ලියෝටයිඩයක් වෙනුවට තවත් එකක් ආදේශවීම නිසා සමහරවෙලාවෙදී ඇතිවන විකෘතියෙන් කිසි බලපෑමක් නෑ විකෘතියක් සිදු නොවනාාවගේ ඒවන් නිහඬ විකෘති. සමහර වෙලාවකදි එක මයි නොෝම්ලයක් ප්‍රෝටීනය වෙනස්සලා බලපෑම ඉතාවමයි අපගතාර්ථක. ඉළඟට සමාරවෙලාද නිර්ථක විකෘතියක් ඇති වෙනවා නිරර්ථක විකෘතියකදදි බලපෑම ඉතා වැඩි හේතුව පෝටීන් සංස්ත්‍රේෂණය අතරමග අතර කර නිසා. ඒ අපි කිවවෙ ආදේශය ඊළඟට අපිට තියෙනවා ජානවිකෘතිවල ඊළඟ එක නිවේශණය දැන් අපි බලමු නිවේශණය කියන්නේම කක්ද කිය මේ මෙතන හරිද නිවේශණය කියන්නේ නිවේශණය සහ ලෝපය ඊළඟ එක ඒ දෙකම නිවේශණය කියන එකට නමින්ම පැහැදිලි නිවේශණය කියන්නේ තියෙන බශ්මානු පිළිවෙලකට තිය නියොක්ලියෝටයිඩානු පිවෙලක අලුතින් එකක් ඇතුළුුවීම එකතු වීම ලෝපය කියන්නන්නේ ඩිලීෂන් ඒ කියන්නේ තිය නියවක්ලියෝටයිඩයක් බශමයක් මැකිල යනවා ඉවත්වෙන. දැම් බලමු මේකෙදී බල නනිියකලියටයිඩියක හෝ යුගලයක නිවේශණය හෝ ලෝපය මගින් කියවීම් රාමෝ විස්ථාපනය වේ. මෙන ඉතා වැද ගත්මිතින්දී. බල ඉස්සරවෙලා මේ උදාහරණේ පැදිිරගත්තා මොගුලන්ටම වාක්ක්‍ය හොඳට පහැදිලි කර ගත්ත හැකි. පලන්න. CG ඒ කියන දැම්මේ තියෙන්නේ ජානයක භෂ්මානු පිරිවෙල කේත අනුපිරිවෙල ෝඩෝන අනු පිරිවෙල. CG ඒ තිෙදදි ඒකට එන්නේ ආජනීන් කියන ඇමයිනවාමලේ. GG ඒ තියෙනවා එතකොට ගලයිසි. Uයේ තියෙනවා. මයිවාම්ලය වලට ජමයින වාම්ලය මේ මං ඇඳල තියෙන්නේ පලවිනිටම තියන්නේ නිියවකලියෝටයිඩයක බශ්මානු පිළිවෙද. බශපන පිලව නිියකලෝ කලෝටයිඩානු පිළිවෙල හවත් බස්පානු පිළිවෙද. දැම් බලනක විකෘතියක් නිසා විදියට විකෘතියක් නිසා CGA එහෙමම තියෙනවා ආජිනීන් වෙනසක් නෑ. ඉළඟට GGA වල GGA වලජG කියන අකු දෙක මැකිිලගිහිල්ල මං හිස්තනක් දාලතිය. GGA කියන දෙවැනි කෝඩෝනයේ G.G කියන අකුරු දෙක ඩිලිටටලා මැකිලගිහිල්ල ඒ දෙක නැති වෙලා එනිසා හිස්තනක් දාාතිය. ඒ විතලක් ඉතුරුයි. ඊට පස්සි U.වC තාමාන්‍යවිදියට තියෙනවා. හොඳට බලන්න GG.C සාමාන්‍යවිදියට තියනෙනවා.තකොට බයාාගි වෙනස් සුනේ මේ නියක්ලියෝටයිඩ් දාමයි නැත්තං පොලිප්ටයිඩ දාමයේ. නිියුක්ලියෝටයිඩ දාමේ මෙතේන්දි වෙනස් වුණනේ බෂ්ම දෙකක් විතරයි. මොකද බෂම දෙක GG. මේ බෂම දෙක වෙනස් වුනාාට පසිදැන් අර තුනේ සෙට් කෝඩෝන කියවන විදිහ වෙනස් වුණා. පළවෙනි CGA වලට ආජිලීන්නාවා හැබැයි දෙවෙනියට GGA නෑ දැන් තියෙනෙ AUA AE. ඒතුන් දෙෙන ඒතුනට තමයි ඊළඟැමයිනුවාම්ලේෙන්නේෙ IයිLE කියනෑ මයිනු අම්ඩේ. ඊට පස්සේ, දැන් අර කියවන කෝඩෝන තරිත්ව වෙනස් වුනා මෙතැනින් මේ තුනෙන්තුනට කියව්පේක දැන් සම්පූණ වෙනස් වුනා. දැන් අමුතු විදිියකට කියවන්නේමතුන හරි මෙතනින් පස්සේ අර කියවන විදිහ වෙනස් වෙලා. දැන් AUA කියන අලුතින්ම කෝඩෝනයක් කාවා. ඒකට අමුත්තුමෝ ඇමයි නොවාම්ලයක් කාව. ඊළඟ එකට CGG කියන ඇම කෝඩෝනයක් තියෙන්නේ ඒට RA කියන වෙනස්වා ඇමයි නොවාම්ලයක් දැන්ගෙන. තිබ මේ ඇයිවාම්GG TGව දැන් තියෙන්නේ GI ඒ කියලා අමුතුම ඇමයි නවාම්ල දෙකක්. හරිද එතකොට මොකද වනේ ඇමයිනුවාම්ල අනු පිළිවෙල වෙනස් වී ඇත. සෑදන ප්‍රෝටීනය බොහෝ වෙනස් ඇමයිනවාම්ලානු පිළිවෙල වෙනස් කර. සෑදන ප්‍රෝටීනය බොහෝ වෙනස් කෘත්තයේ රහිත පෝටීනයක් පතිඵලය වෙන. මෙන මේ වගේ අවස්ථාව කට තමයි අපි කියන්නේ. නිවේශණය හා ලෝපය කියර එකේදී මේ සිදුවෙන දෙයක් අපි මේ විස්තර කරේ මෙතෙදි ලෝපයක් සිදුවේ බෂ්ම දෙකක් මැකී ගියා. නිවේශනයේදිත් ඔයි වගේ. දැන් ඔොතෙන්දී අපි අතරට CGA සහGGA අතරට වෙනත් බශමයක් හෝක් එකතු වනානං ඒත් ඒ දෙකත් එක්ක ඊළඟට කෝඩෝනා අනු පිළිවෙල වෙනස් වෙන. මේ තමයි මේ විකෘතිිතත්ත්වයේ ස්වභාවේ. ලමු දම්ම ටික නියුක්ලියෝටයිඩිය හෝ යුගලක නිවේශය හෝ ලොපය මගින් කියවීම් රාමෝ විස්ථාපනය ව මේ බලන කියවීම රාමූ විස්ථාපනය වනට මෙතර CGයේ වලින් GGA කියවි දැන් කියවන්න බෑජGයේ දැන් දෙවැනිට කියවන්නේ ඒ UVේ කියනෙක්. ඉස්සල තුම්ම නිට තිබන යේසි දැන් කියවන්නේGG කියවම් රාපුුව විස්ථාපනය වෙලාතිය. ඒක තමයි විශේෂත්ය. මේ පතිඵලය විකෘති වූ ලක්‍ෂයට පසුව වැරදි කෝඩෝන කියවීමමි වැරදි කෝඩෝන කියව්වා වැරදි ඇමයි නොවාම්ලාව ILE සහඒර. එම නිසා මෙවැනි විකෘති විස්ථාපි විකෘති ෝ ෆ්‍රම් ශිප් ලෙස හඳුන්වලු ෆ්‍රරේම් එකශිප් තුඩක් විස්ථාි විකෘති පිස්ථාපනය වුණා. ඉළඟට මෙද දිගින් දිගටම වැරදි අර්ථකවීමම් නිසා විශාල අපගතාර්ථයක් සිදුවේ. දිගින් දිගටම වැරදියට කියෝනවා වැරදි ඇමයි නෝ අම්ල එනවා වැරදි ප්‍රෝටීන හැදෙනවා වැරදි ප්‍රෝටීනයක් යන්නේ ලක්ෂණ වෙනස්සර. මේවා සමමාප්ති කෝඩෝනයක ඉත්තා සමීපෝ සිදු නොවනොහොත් පොලිප්ටයිඩේ සම්පූර්ණයම කකෘත්තේ රහිතවිය හැකිය. සමාප්ති පෝටීන් කෝඩෝනයක ටිතා සමීපව දැන් පරෝටීන සංස්ත්‍රේෂණ ඉවර වෙලායිවරවෙල අන්තිම එකට කිට්ටු වෙලා සිදුවනුත් වැරදිට එන්නේ ඇමයි නොවාම්ල කීපයයි. හැබැයි එතකොට තිකක් මේක තියන අහිත කර බව අඩු. සමාර්වෙලාවි සමමාපතිිකෝඩෝනයට සමීපවෙන් ඇැතු මේ මැදක් හරිීදි සිදුව නෝතින් මොකද වෙන්නේ ඒ මැදැ ඉඳ ඇත්ත ඉඳ ළම එමයි නෝවාම්ල එනඒවා වෙනස්. හැදන ප්‍රෝටීනයේ ලොකූ වෙනසක් ඇතිවෙන්න පුළුව. සමාප්තිිකෝඩෝනයට ඉතා සමප නොවනහොත් පොිප්්‍රයිඩේ සම්පර්ණයම කකෘත්තේ රහිතවෙන්න පුළන් පොලිප්්‍රයිඩේ ගොඩක් වෙනස් වෙන. මේවාද නිර්ථක විකෘතියක් සාදමින් පරිවර්තනය අවසන් කිරීමට ද හේතුවිය හැකි. නිර්ථක විකෘතියක් කියල ෑන්න ගොඩක් අහිතකර තත්වයක් ඒකන පෝටින ගොඩක් ව ස් වෙලා පරිවර්තනය අවසන් කිරීමටද හේතුිය හැකිය ඒක යන්න එකට තවත් ඇමයි නො ම්ල ගෙන්න්න නෑ පෝතිිනි ංස්ත්‍රේණය නත්ුණ. නිවේශණය හෝලෝපය ත්‍රිකයක් හෝ ත්‍රික ගුණකයක් නම් ැවිදීට බලන්න මෙතන ලීුන බශ්ම දෙකා තුනමලී මේ තුනම Gයේ තුනම ලීට් නාම් මෙයාට විතරක් ඇමයි නවා ම්ේ නැතිවෙනවා ඉතුරුුවේව සාමානය විදයට සිදුවේරු. එක ඇන් වC වලටට වයාරෙනවා GG වට ජීල් වයනවා ඉතුරුේව සාමාන්්‍යයි. අන්න ඒක තමයි මේ තුනේ බස්ම කෝඩෝන ත්‍රිත්වනේ තියන්නේ ත්‍රිත්ව හරිද නිවේශණය හෝ ලෝපය ත්‍රිකයක් හෝ ත්‍රික ගුණකයක්. එක තුනක් හය නමය ඒ වගේ ගුණකයක් නම් කියවීමම් රාමුව ආපසු යතා තත්වයට පත්වීම විකෘති බලපෑම අඩුවිය හැකි. එතකොට ඒම තුනේ සෙට්ට එකක් වුණොති අඩු වෙන්නේ ඒ ඒ කෝඩෝනයට විතරක් අදාළ ඇමයිනොවාම්ලෙන් එන්නෙ නෑ. එතකොට ඒ පාඩුව විතරයි ඒ තත්වේ විතරයින්න. නමුත් මේ වගේ එක භශ්මයක් වෙනස් වුනොත් සම්පූර්ණ රාමෝ වෙනස් වෙන ප්‍රතිස්ථාපඩ වෙන. බශ්ම දෙකක් වුණත් ප්‍රතිස්ථාපන වෙන. ඒ අනුව බලපෑම තීරණය වෙන්නේ සිදුුවෙන ලෝපය නැත්තං භශ්ම කොච්චරක් මැකී ගියාද. සම ොචක් ව නිවේශණය නැත්තන් ඇතුළ නාාද කියන කානුව තමයි. ඇමයි නොවාම්ලානු පිළිවෙල වෙනස් වෙනවා සෑදන ප්‍රෝටීන ොහෝ වෙනස් ෘත්තේ රහිත ප්‍රරටී ඇැතිවා ප්‍රබල විකෘතියක්ක නිවේශණය සහ ලෝපයි. හරි එතකොට අපි දැන් ඒකිවේ ජානවිකෘතිවල ආදේශය නිවේෂණය සහලෝපය කියන ක විකෘති වර්ග ඇතිවෙන ආකාරය සහ යක බලපෑම්. එතකොට අප දෙදස් දහනමය ගියවරුද්දේ ලවල්. බහුවර ප්‍රශ්නයක් ඇවිලතිය නොමක බලන්න මේ දැන්වඔය ටික දන්නවනම් ඉතාම පහසු ප්‍රශ්නයක්. දන්නේ පතිවලිතවීමේදී ජානයක තයිමී අනුවක් වෙනුවටටී වෙනුවට සයිටසී අනුවක් එකතු විය. ටීවෙනුවට සී එකක් එකතුුණා. අන වෙනුවට එකක් වෙනුවට එකක් එකතු නා නම් දැන් අපි දන්නවා ආදේශය. එ නිසා ආදේශය නිවේශනය වැරදි නිවේණය වැරදි ආදේශය තමයිඉන්දෝන නිසා උත්තරතුුණක් එතනින් මයින් වෙන ංක එකේ නිේශය නෙවේ අංකතුුණ නිවේශණය නවී අංකප පහ නිවේශණය නෙව. ඊට පස්සෙ කියනවා සයිටසුීයි අනුුවක් එකතු විය එතනින් අපි උත්තර තුනක් ඉවත් කර ගත්තා. එම විකෘති වූ මෙම ජානය මගින්. විකෘතිවීමට පෙර ඒ මගින් නිපදවනු ලැබූ පෙප්ටයිඩේ මයින වාම්ලා අනු පිළිවෙම සහිත පෙප්ටයිඩයක් නිපදෝනු ලැබිය. ඒකයන්නේ මේ ආදේශය වනාට පස්සේ ඒත් හැදුවේ අ අර ඇමයි නොවාම්ලා අනු පිළිවෙමයි. අර පෝටීන් එක මයි. ඒක අනි කිසි වෙන සක් වෙලා නෑ. නිීට කලින් කතා කර වෙනසක් වුණේ ැ නැතිවිකෘතියම කක්ද. ඇමයි නවාම්ල අනු පිළිවෙල වෙනස් නොකළ විකෘතියමකද, ඒ තමයි නිහඩ විකෘතිය නිශ් අබ් විෘතිය. ඒ අනුව දැන් අපිට උත්තර තෝරන්ති දෙක්ක සහතර එතකොට ආදේශනය හරි දෙ නිශ්බ්ද ඕ නිහන්ඩ විකෘතිය. මෙතර තින ආදේශනයත්ක අපගතාර්ථක එක වැරදි. එනිසසා උත්තරේ දෙක පහසුවෙන් තෝරන්න පුළවා. මේවයි ක්‍රියාවලිය මේ විදිට පැහැදිරිි කරගත්තාහා. හද. ඒ අනුව අපිට ජාන විෘති වර්ගටික විස්තර කරඩ චනාා පශ්නකට ො ටික තමයි අපි විස්තරන්න ලි. එම නැතිරං ජානවිකෘතියක් යනු කුමක්ද. ඉටපස ජානවිකෘති ආකාර නම් කරන්න ඉටුපස්සේ ආදේශයේ අනු කුමක්ද උදාහරණයක් ඇසුර නාදේශය පැහැදිලි කරන්න නිවේශණයේ යනු කුමක්ද නිවේෂණයට උදාහරණයක්. අපිට උදාහනයක් ඇතුව පැහැදිලි කරගන්න පුළුවන් ඉටබසි ලෝපයේ අනුකුමක්ද ලෝපය සහ ලෝපය නිවේශණය සහ ආදේශය නිසා ඇතිවෙන පුළුවන් අහිතකර බලපෑම් මොනවද ඒවා අපිට ඔවිදියට විස්තර කරන්න පුුවන් ඔය තමයි ජනවිකෘති. ැන් විකෘතිවල තව අකොටසක් තියන අපි අදගත්තේ ජනවිකෘති. විකෘති අපිට එම නැතිනම් ජීන්ගේ විකෘති, කොටස් දෙහකට බෙදන්න පුළුවන්. ජානවිකෘති වර්ණදේෙ විකෘති. වන්න දේහ විකෘති අපි අද විස්තර කරේ නෑ වන්න දේහ විකෘති විස්තර කරනවා නම් ඒකත් දෙකට බෙදලා වන්නදේහ විිය්හයේ සිදුවන විකෘති වන්න දේ සංඛ්‍යාවේ සිදුවන විකෘති විදියට දෙකට බෙදාගන්න පුළුව. විිය්හයේ සිදුවන විකෘති මේ වගේම වන්නදය කොටසක් කැඩියයාම ඉවත් වෙලා යනවා ඩිලීට් වෙනවා එක ලෝපය වන්න දේයකොට සුවෝ මාරුවීම මාරුවීමම පරිසංක්‍රමණය ඒෝ ගොලංගි පොතේ ඒ විදියට විස්තර කල් තිර. ලාටවන්නද සංඛ්‍යාවේ සිදුවන විකෘතිගත්තුතින් ඒක පොතේ අපි කොටස් දෙහකට බෙදලතිනවා විෂමගුණකතාවේ සහ බෞගුණකතාවේ. විෂමගුණකතාවේදී පදාන වශයම විෂම ගුණකතාවේදී වන් සහ ක්ෂණය ර්න සහ ක්ෂණය ලයින් ෆෙල්ට සා ලක්ෂණය විස්තර කරන්න උදාහරන අත්ත එක්කේ වතියෙනවා ඊට පස්සේ බහගුණතාවේදී දෙකයෙන් වෙනුවට තුනයිෙන් හතරයිෙන් පහයිෙන් ජීවිීන් විකෘති විදය රැතිවන ආකාය පැදිි කර. ඒික වන මේ එකක් වර්න්න දේහ විකෘති මේ ජාන විකෘති අපි ගත්ති. ඔය විදියට විස්තර කරන්න පුළුවන්. හරිද දැන් එතකට ඊට පස්ස අපට අපිදැක් සැලුසුම් කල තිනේ අදෝගලන්ට ඊළඟ වැඩ සටහනට ඊළංඟ ප්‍රශ්න දියට මානවක්මාවේ පටක විද්‍යාත්මක වියහය. ඒ සඳහා රුවන්ගනසර්ට ආරාධනාක් කළෝ. ඉතාම වැඩගත්න ග්‍රන්තියක් තමයි අක්මාවකිලප සලකන්නේ ශේෂයෙන්ම දේහෙ සමස්ෘතික අවේවයක් පශයෙන් අක්මා විතා වැදගත් වෙනවා. මිනිස් අක්මාවේ පටක විද්‍යාපක බියව්හොය කෙටියෙන් විස්සර කරන්න තින ප්‍රශ්නය අපි සලකාබල්ලමි අවස්ථාවේදී. විශේෂයෙන්ම මිනිස් අක්මාව විවිදධ වූ කාර්යන් සඳහා සම්බන්ධ වෙච්ච ග්‍රන්තියක් විචාදම ග්‍රන්තිය තමයි අක්මාව ති මේ ප්‍රශ්්‍රිම හොඳින් තේරුම් ගන්න මිනිස් අක්මාවේ පටක විද්‍යාමි වියෝහය කෙටියයෙන් විස්තර කරන්න. අපට රතුනාවක් ලැබෙනවනං විස්තර කරන්න කියලා. අපිට ඒක පුළුවන් පැහැදි කරන්න පුළුවන් කොඩක් විසර කරන්න වෙනවා. හැබැයි පැහැදි කරන්න විපශ්යකාවත් ඒ පහැදිකිරීම තාමත්ම පරිත්ස්සමින් කරයුතු වෙනවාම් ගද එවෙන්න නොවෙන හේතු සඳහන් කරමින් තමයි පහැදි කරම කරන්න අවශයෙන් මේක ග්‍රන්තියක් නිසා මේක අප ව්‍යවෝහය විශලිකිරීම ලබා දෙන්න පොළුවන්. නමුත් මෙතන පටක විද්‍යාත්මක වවියහයේ. ග බලාපොත්තුවෙනවා මේ අන්වීක්ෂීය තත් පෙට යන්න එක න්නේ අනු කණ්ඩිකා පිළිබඳව එගේම අමා සයිල හෙපට සයිස් පිබඳව පව සලකාණයනවා. එවගේම අක්මාාවේ දලවියවහයකි ලැවොත් ග්‍රෝස් ටක්ෂයක. දලවියහයකි ලැවොත් අනි වාරිම පිට අප ඇසට පේන බියව්හයේ තමයි එප සලකන්න වෙන්නේ. ඒ අවස්සාවේදී දළවහයේ ද මේ කණ්ඩිකා හතරගෙන සඳහන කරන්න පුළුවන් ශේෂණ දකුණු කණ්ඩිකාව වගේ වම් කණ්ඩිකාව ගේ බිතර තියෙනවා චතර ශ්‍රකණ්ඩිකාව වගේ සබච්ච කණ්ඩිකාව, පි්‍ර්‍යාශයත් යකැන් ලකින්න පුළුවන්. එවගේ ාකෘතික දමනිය ජාකෘතික ශිනාව සහ ජාකෘති ප්‍රතිහර ශිරාව දක්වන්න පුළුවන් දලබියූහයේදී. ඉතිං අපි බලාපොරෘත්තුවෙෙන් ඉන්නවා දිගින් දිකටම යක්ක්මාවට අවස දැන ලැබී කෙල මුු දක්මාව විතා වැැදගත්ම සමමාස්සිතික අවේවේ. මේේද බලාපොත්ව වෙනවා මේ පටකවිද්ා බියවහය ලකන්නේ ශුක්ෂ ියෝහයන්වීක්ෂය තත්වය අඇ සලකා බැලිීම මත්‍යාභ්‍යයි ඒ අනුව මේෝගේ රූපරාම්මක් ඇඳලා කොටස් නම් කරලා ඉන් අනතුරු අපිට පුළුවන් සලකා බලන්න අන්වීක්ෂය වියූහය. ද මේතියෙන් අනුකණ්ඩිකාවක බියෝහය අපිදන්නු අක්මාාවේ කණ්ඩිකා හතරක් තියෙනවා එක කණ්ඩිකා හතර සකස් වෙලා තියෙන්නේ අනුකණ්ඩිකා රාශ්ියකින්. නු ඩික ප දකින්න ලබෙ ක්ෂ පැර අනු ්ඩිකා අක්ම සයිල එකන හැපට සයිස් ලින්ඳදමයි සක ස්ලති. ප්‍රථමම පිටිතු ලිවීම ආරම්භ කරීමේදී අක්මාවේ සභාවය උත්තර පෙනුම පුර මතුපිට ස සුමට සාය උත්තර සභාාවය දක්වන්න පුළුවන් එවගේම අපර පෂ්ටයේ මාය මක්‍රමත් වැඩ ගැන බවද දක්වන්න පුළුවන් කණඩිකා හතර දැක්වීම විශේෂයි. දකුණුණඩි වම් කණ්ඩිකාව සපුච්චණ්ඩිකාව සහ චතුරාශ්්‍ර කණ්ඩිකාව. මේ නම් ඇතවශයම සඳහන්කිරීම් වැදගත්වය සලක නවම් කද ප්‍රධාන කණ්ඩිකා හතට නම් හතර සඳහන්කිරීම් අවශ්‍ය වෙනවා. එවගේම සෑම කණ්ඩිකාවක්ම ඉතාමත්ම ශඩාශ්‍රාකාරය හැටති කුඩ අනුකණ්ඩිකා සමූහකින් තමයි සමාන්විතවන්නේ. එවගේ අනුකණ්ඩිකාස ඇදි ලතියෙන්නේ ගනාකාර හැටති. සයිල් සයිල වලින් කිලත් සඳහන් කිරීමම අවශ්‍යයි. එවගේ මේ අනුකණ්ඩිකාවල මද්‍යය තිබෙන ෝශශිනාවක්. අපි නම්කරන්නේ මධ්‍ය ශිරාව. මිනත්තාන් යාාකෘතික ශරා ශාකාාව වශයෙන් ගණඩ පුළුවන් මධ්‍යශිරාව මධ්‍ය ශිනාවෙන් හටගන්නවා අක්මා සයිල පේලි වශයෙන් ිග පේනය අපිට නමුත් අරියලෙස අක්මා සයිල පත එකන්නේ දකින්න පුළුවන්. එවගේ අක්මා සයිල මේ ඒේ දිගක්කතරාවකාශයටටිට පිත් නාිකා ති බප පෙන්න්න පුළුවන් වගේමක්ම සයිල් පේ ිගල් දිික් තරතති වකාශියට අපිට කෝට්ටරා යක්කිලකයන් පුළුවන්. හොඳට පැහැදිරිව මතකත බාගන්න අනුකණ්ඩිකාවක්ට අඳන්න ලැබනොත් යාකායි රූපනාාවක් ඇඳලා සයිල ගොඩක් අඳන්න අවශ්‍ය වෙන්න සයිල් පේලි කීපියයක් පෙන් අන්නුපුළල යාකාරයට මේ අනුකන්ඩිකාවේ හැඩිය වැදගත් වෙනවා. එයවගේ මතමයි මේ අනුකන්්ඩිකා අතර අවකාශයේ තවත් ගිසින් ප්‍රාවරතියනවා. ඒ පා්‍රයි ප්‍රාාවරය තුළ තියෙන දමනිශවාාගේකු දමනශාකාාව පිත්ත නාලෂාකාවය වගේම ප්‍රතිහරශරා ශාකාාව පෙන්නුම් කරන පළවා. හොඳයි අපි දැන් අක්මාාවේ භියෝහය සඳවස්ථාව ලබගත්ත විේ බන්ු කණඩිකාවේ මධ්‍ය ශරා පාතිම සඳහන් කළ එවගේ මධ්‍යශරාවය සිට හැපට සැයිස් අරියස් සම්භාකාරයට. ඇති මේක ඇත් සඳහ කලින් අක්මා සැලි පේලික වේ. ඇල විගහ නමුත් හරිම ඉදිරිපත්කිීම තමයි දක්වල තිබෙන්නේ හෙපට යිට්ස් අරිය සම් ාකාය ගල වශයෙන් පවතින ව කියන් නවන මෙම අපි පවති මගේ ලේය ශයෙන් පවතින්නේ. අපි මෙම හරස්කරකදී පිලි වශෙන් අපි නිරූපණය කළාට ඇත්ත වශයෙන් මෙ සම්භාකාරෙන් තමයි පවතින්ය. සයිස් සම්බ යුගල් දෙකක් අතරාපකාශ කෝටරාබයක් කියලා කියනවා. එක කොඩ රාබය තුළ විශේෂයෙන්ම ය ප්‍රතිහාරශිරාවේ වගේ දම දම යුදුදරේ මිශ්‍රවෙනස භා ගැත්තෙනවා ගේ මතක තබාගන්න අක්මා කෝටරාභවල විශේෂ තත්ව ඇතමයි, රෘදරය ස්පාර්ශ වෙනවා ඒ අහිපට සයිට් සමඟ. සාමානින් ටුදරය ගමන් කරන්න පරිවාහනිය වෙන් නාල තුළ. නමුත් අක්මා වේදි කෝටරාභවලදී ටුදරය ස්පර්ශ වෙනවා වඩා හොඳින්ගේ හෙපට සැෑ සමග තිි විේෂ අස්ථාවක්. ක්ම ල් ටසයි සමග ්‍රා්ව හ මරගරගන්න පුළුවන් කාරශ මලස මනිේ රුදය සමගස්ථ ගෑවිලි නිසා. එවගේම තමයි කෝටරාබල ආස්තරනයේ ජාකෘතික මහා භක්ෂානු. අලු නමක් ටැබිලතින අපේ නිර්දේශයට යාකෘතික මහා භක්ෂානු යතන් කූපර සැල කලක කියන්න ොළුවන් මිනිේ සයිල පවතිරීමම සඳහ කිරීමම වශ්‍යයි. එවගේ අක්ම සයිල් තන් ාතර යවා පිත්ත නාලිකා. පිත් නනාලික ඇතුවීම ර විශල පිත්ත නාල සෑදෙනවා. ඒගේම මයි මේ ස්‍රධාත්‍රාකර විහල කෝනවල අ ම කලින් සඳහන් කළ ගිසින් ප්‍රාාවර්ර දකින්න පුළුවවා. බ මේ දකිනමතත් අනුකණ්ඩිකා විස්භාවය මම කලින් සඳහන් කළ මේ ග්‍රිසින් ප්‍රාාවරය මේ අවකාශයේ පවතින්නේ එතන තිබෙනවා ජාකති දමනි ශාකාවත් තිබෙනවා ජාකති ප්‍රතිහාරශිර ශාකවත් තිබෙනවා එවගේම පිත්ත නාලිකාවක් ඒශාකාවක් පවති නවා. අපිදැන් බලමු ඉළග අවස්ථාව විශේෂම අක්මාවය කෘත්තියන්. වර්ෂය දෙදස් දෙකේදී මේ ප්‍රශනය ඇවි ලැබිලතියෙනවා. අක්මමාාවේ මිනිසක් ම කෘතියන් කෙටිස් සරහන පශයෙන් ලැබි තියෙනවා එතිදන්දිි කරුණු දහයක් බලාපොත්තුනා එක කරු දහර ලකුණු පහ ගරු පහක් ැබිලතියෙනවා. එති ඉන්න අනතුරුව සාර්ථක ප්‍රශ්නයක් ලැබිල නැහැ බිනි සක්මාව සම්බන්ධයෙන් එතින් දෙදස් දෙකේදී. බිනි අක්ම ෘතියන් සහන්කිරීම කියල කෙටි සහ කෙලබිතුුණ ති විශේෂයෙන් අක්මාමගින් ෘතිරේ ලකෝස්මටම යාමනය කරනවා. දැ වැදගත්න කෘතිතියක් රෘදිරෙ ලකෝස්මටම යාමණයකිරීමටනි සක්මාව සම්න්දලා යනවා. තින් මේ රුදිෙක් ලූ කෝස්්ට කොහොම යාමනේවන්නේ. ඉන්ස්ලින් හොමොනේ බලපනවා වගේ ගලෝගන් හොමනි ලපානවා. අපි දක්වල තිර කරුණක් විදරේ ගලිකෝස්මටම සාමානකට වැඩිව විට ඉන්සිලිම් මගින් ගලෝකෝස්මටම අඩු කරනව විශේෂ මේේදේ බවට වගේම ගලයි කෝචින් පත්කරක්මා සයිලව තැන්පත් කර ව සඳහන් කලා අමුකදකින් අපි සඳහන් කළ ඇතවශයෙන්ම තවත් ප්‍රශ්නකට සම්බන්ධය ඇතිකරින් බලාපොත්වෙන්. එතමයි රදිර ගලුකෝස්මටම යාමනයකිරීමකින් ප්‍රශ්නය. ඔබ විශේෂයම දෙගැන දැනුවත්වන්න. ෙදිද ලොකෝස් ටම ආමය කිරීම එවගේ දේහි විෂ්ණත්ව ආමනය ඒ කරුණු දේ ප්‍රශ්න දෙකම අම්මතර ප්‍රශ්මසි සල්ලකා බලන්න විදරපේ සඳහන් කල නවා ආරම් ව ෘද ේක ම ෝස්ට යාමන බව සඳහක් දක්ලතිබෙනවා. විශේෂම දෙදස් එක වුරුදදී ගලෝෝස් යාමනයේ ප්‍රශ්නය ලැබනා. තින් බඩා සාර්ථක පිළි රක් ස කිරීම පු විශෂ. එ සෙකවුඩ්දේ මාර්කෙන්න්ස් කිරීම බල කරුන්ටක ලබාගන්නගේ අප සම්පත්රන්තය බල හනු එකකරශි කරගන්න ඩ හොඳ පිතුරක් සංවිධානය කරගන්න විශෂම ද ගලෝොස් මටම යාමනයගෙන හයගේ ෘෂ්ණත්වය යාමානය පිළිබඳව.ඒවගේ තමයි ගලෝගස් මටගෙන සහන් කර ලති රොමිය ආකාරයටය වගේම ලිපිඩන්තර් ගතයේ යාමනය කරනවා එගේ මතමයික්මා සයිල්ලල මේේදේ ඔක්සිකරණනයෙනවා රාමතරව අක්මාේදය විශේෂම මේදය තැම්පත් තුලා තියෙනවා එගේ අවශ්‍යනම්ේදය පුළුවන් ඔක්සිතරණය කිරීමෙන් එටිපි ලබාගන්න පුළුවන්. වගේ ප්‍රෝධීන සංශේෂණයට අවශ්‍ය නොවන ගැන අතරික්ත පෝ වැඩියමගැසාමනින් අනවශ්‍ය ප්‍රෝටීන පුළුවන් ඇමයින් හරි ස භාගතන පු විශ්ි ඇමයිනු අම්ලතමයි යාකාරක් වැඩිමල ඇබයි ුම් ඇමයින් හරණය සඳහා විදදාගන්න පුළුවන් ඇගේ මේ ඊල්ළඟ පල්ලි තම යුරයාස ඇදීම. එවගේම පෝෂ්ක සංචිති කරනවාව උදාහරණ වශයෙන් මේදයේ ද්‍රාාව්‍යය විටමින KADකින හතරම එවගේ ජලේත්‍ර ද්‍රාාවය බ දොළහා බිටමිනය අක්මාවේ සංචිතන බව මතක තබා ගන්න.ඒවගේ මතමයික් යකඩ සහගේ කොප වැනි අත්‍යාවශ්‍ය ලෝහ ගබඩාාවීමක් අක්මාසැර සිදන ඇගේ ඉතා වැදිගත මයි අක්මා සයිල් වල පිත්ත ශෂ ස්ත්‍රාවය වෙනවා. ඉම පිත්ව ශීතාව වැදිකත් වෙනවායි පපිත් ලවනතියනවා. ගේම පිත්තව වර්ණගතියනවා විශේෂණ පිත්ත ලවන්න තද ේද ද රනි වැදගත්වන තයිල්ුද කාරග හැටියට එවගේ මේ එක වැදගත්වනවා විශේෂ හාර ජීනත ක්‍රාකාරිත්වේද. යවගේ තාපේයේ නිෂ්පාදන කරනවයි වගේ ඉහල පරිවරති සිකරතයි පවතර නිසා එතාපී නිපදන ප්‍රධානව වශිනකට අක්මෝ සලකන්න පුළුවන්. ඉතින් අපි දන්නවා මේ පලස්ම පෝ ීන වර්ග ප ස් ප ෝ ීන වර්ග ප්‍රටත්ම. අක්මවතුර සංශේෂණය වෙනවා.යගේ තමයි අත්‍යාවශ්‍ය නොවන ඇමෑනු අම්ල සංශේෂණයක ඉබනත් අක්මාව සම්බන්ධ වෙනවා. උබ දන්නවා අධ්‍යාවශ්‍ය ඇෑනොමල කිරමන අති කියලා. දේහට දේතුර සංශේෂණය නොවන බාහිරෙන් ලබාගතය ෑනන් සලකන්න අ්‍යාවශ ෑනොම හැටියටයි. නොත් අක්මවතුලත් ඇමයිනල් ප්‍රමාණයක් ගලැසින් වගේ ඇමයින් අම්ට සංශේෂණය වෙනවා ඒ අවිත වැදගත්තිය සලකන්නට ඕනි. හෝමන අක්්‍රියය කරීීමන සහභාග වෙනවා. මතරව තමයි මේ යස්කත රතර දුරානු විනාශ කරවීමට අක්මාව සහභාගලලා ප්‍රීහාාවත් සම්බන්ධ වෙනවා එ වගේ දිනක සසිව සම්පර්ණ වෙච්ච රතර දරානු බිඳෙහිෙලීම සඳහාක්මාව සහභාගත්ව ඇතිබෙන. එවගේම තමයි විශේෂම මහා භක්ෂාණු තිබෙන බ සඳහන කලා කූපර් සයිල්ල විශෂක්මාසුර පේට මහා භක්ෂාණ වලින් ආගන්තුක ශුද්‍රරජීවීන් භක්ෂය කරලා විනාශකිරීම සහභාගීවෙන ොයවගේම විෂ හරණයකිරීම වැදගත්ධයක් අක්මා ප්‍රධන කාරයක්ස සලගන්න පුොළුවන්. මංවම ඉදිරිපත් ක්‍රීමමක් කරල තිය ක්මය කකෘත්තයන් පිළි බඳව නත් ඔබට ම යෝජනා කරනවා පිටිවෙලකට මේක තවත්වන සංගුධානි කරන්න පුළුවන් විශෂ ්‍යයාාමණය කිීම්ිගම ගන්න පුළුවන් ඉතින්දි ගලෝකෝස්ම් කෙටින් දැම් මේ කියන්නේ ලකෝස් යාමනයගේ මේ දයාමනය වගේ ප්‍රෝටීන් යාමනය වගේ තාපයාමනය. එවගේ අපි ගන්න පොළුවන් සංශේෂණ අක්මමාදර ගොඩත් දේව සංශේෂණය වවා. ඒයවගේ අත්‍යෝශන ඇමයි නෝම සංශේෂණය වෙනවා පලස්ස ප්‍රෝටීන සංශේෂණය වෙනවා. එවගේම ජූරී අනිපද වෙනවා. එවගේ පිත්වෂයණපද වෙනවා. එවගේ කල්ස්ත්‍රෝල් සෑ දෙනවා. එවගේ බරුුණ අවස්සාාවේදී රතර දුරන් පවා සංශේෂණය කිරීමට අක්මවු සහභාගී වෙනොම්. එයවගේ අක්මාවිත්ත රත්ධව තැන්පත් වෙනනවා. විශේෂ හුදුර සංචාර්කයක් වශයෙන් අක්මාවේ කෝටරාබල රදුදිරි තැන්පත්්‍රාතිනතාවකාලිකව එවගේම තමයි විටමින. සංචිත වගේ තමයි අයනවර්ග ලෝහ සංචිත වෙනවා.ගේ ගලයි හෝජන් සංචිත වෙනවා අක්මාතුද අපි අවසශය බැලුවත් මේ බිඳෙහිෙල්ලීම සම්බන්දශෂය කිරීම් සම්බන්ධව. අක්මාතර ගොඩා අද්‍යවශය වෙනවා. එවගේ අපි ගත්තොත අප ගන්න පුළුවන් විෂහරණය වීම. එවගේ තමයි වස්ත රතුරුද්‍රරවානු විනාශියට පත් කරනවා. එවගේ තයි ඇම අත්‍යවශනම ඇෑන්ු කැෙේ. ග ෙන. ැ ැල අවගන පුළුවන් විශේෂමෝය විශාරණී වැදිගත් සංකල්පයක්. දි අපි මේ සකැලවේ බිඳහිලීම් පිළිබඳවයි. එරපි ෙටි ක්‍රමයක් වෙදා ගන්නනලත් පුළලුවන් ගම තියෙනවා. ශේෂි ගපපුළුවන් ප්‍රාහෝමෝකන පචන ගන පුළුවන්. විශාරණය කරීම ්‍රතිරදුරානු එවගේම යල හෝමෝන ගේ. අපිට ගන්න ලුවන් අරතුරදර ගන්න පුලාන්ම් විශාරණය සම්බන්ධවද යන්න පොළුවන්. තිං මම කෙටින් සලක ැලිවේ අක්ම කෘත්යන් පිළිබඳවයි. තිං අපේ සාර්ථකවට පුළුවන් අ්‍යනය කරන්න මයෝජනා කරනවා තවත් සාර්ථකව අක්මා හා සම්බන්ධවදනී කරතු කරන්න වගේම විශෂමකට ග්‍රන්ති පිළිබඳව ාගේම අග්‍යශය පිළිබඳවත් අවධන යමකිරීමට අවස්සාවත යනුම් ම. අවසක්ලබාදයන සේපාලිමිස හර නරක්වීම සම්බන්ධ විශේෂණ කරතු ලිබන්න අපි දැම් බලන්නේ ආහාර නරක්වීමමිදි සිදුවන රසායිනික විාර යාස ගැන. දැන් ආහර නරක්වීම ශුද්ධ ජීවිද්‍යාවේ පාඩමක් තියෙනවා හාහර නරක්වීම කියල කියන්නේ ආහාරේ ශුද්ධ ජීවින් වර්ධනය විම නිසා. ආහාරේ බෞතික රසායනික සහ ජෛවිද්‍යාත්මක වෙනස්කම් සිදුව වෙලා. පරිභෝජනයට නුසුදුසුතත්වයට පත්වීම. මේක තමයි ආහර නරක්වීම. තුකො ආහර නරක්වීමදී භෞතික විපරයාත් සිදුවෙනවා රසායනික විපරයාසත් සිදුවෙන. ෞතික විපරයාස කියන්නේ පෙනුමි සිදුවෙන වෙනස්කම්. ඒකයන්නේ වර්ණය වෙනස්වීම් වර්ණී බවනය ඉට පස්සේ සෙවල්ල මැලියම් වැගේ දේවල් සංස්ලේෂණයවීම විෂය එකතුවීම ඒවගේ පෙනුමි සිදුවන වෙනස්කම් බෞතික වෙනස්කම්. රසායිනික විපාරියාස අපි වෙනම ගත්තුතින් ඕන මහාරයක් නරක්වීමේදී සිදුවන රසායිනික විපාරියාස ප්‍රධාන තුනයි. මකද ඕන මහාරයක් එක්කො පරෝටීන එමනැතිනන් කාබෝ හයිට්‍රේට එම නැතිනන් ලිපිඩ. එතකොට මේ ප්‍රධාන ආහාර වර්ගතුරන නරක්කන ප්‍රධන රසායිනික විපරයාස තුන තමයි අපි දැන්මී බලයි.ඒය අනුව ආර නැක්කිීමි සිදුවන රසායිනික විපාරියාාස තුන පති බවනය පූති භවනයට නරක්වෙන්නේ ප්‍රෝටීන්. පැසීම, පැසමානුව පැසීම සිද වෙලා නරක් වෙන්නේ කාබුමයිට්්‍රේට. මුොඩුවීම මුඩු වෙලා නරක් වෙන්න ලිපිට. ඔය තමයි ප්‍රදාාන රසායිනිකයි පරයාසතුම්. ඒ අනුව පූතිභවනය කියන ක්‍රියාවලිය පැහැදිලි කරන්න අපි වාක්‍ය කීපයක් ලියනවා නමුත්ඒේ ඔක්කුම සාරාංස කරල තියෙන්නේ මේ සමීකරණ තුනකට. බලන්න පෝටීන පූති භවනය කෙටියෙන් පැහැදිරි කරන්න කිය කියවොති. න හර පූති භවනයට ලක්වීම කැටියන් පැහැදිලි කරන්න නැත්තම් පූති භවනය වීම මෙද සිදුවන ක්‍රියාවලිය විස්තර කරන්න කිවූතින් මෙන සමීකරණය තියන ටික තමයි අපිට තියෙනි. එය අනුව බලන සමිකරණය තියෙනවා පෝටීන පූති බවනයට ලක්වෙලා ලක්වීමදි. ප්‍රෝටියෝලිටික සුද්ධ ජීවින් මගින් පෝටීන විියෝජනය කරනු. එය අනුව හැදෙනවා ඇමයි නොවාම්ල ඇමීන H2S සහ. එවෙ සහ ඇමෝනියා කියන සංයෝග හතර හැදෙනු. එතකොට දැන් සාමාන්‍යෙන් මේ වගේ ප්‍රශ්නිකද මේවට එක ගානේ හරි ලැබෙන. ප්‍රටීන ලිව්වොත් එකයි පූතිභාවනය දෙක පෝටියෝලික සුද්දජීවින් නම් කරත්තුන ඇමයි නොවාම්ල ඇමීන ඇමෝනියා එෙතෙන්ට හරි හතරක් කම්බෙන. තොට ඒ ික ඔක්කු අපි සාරාසක ක තියනෙ හැබයි විභාගදී විියෝගත ප්‍රශ්නයකට ඇවොතින් මේ වගේ සමීරණ ලියවොත් ලකුණු ලැබෙන්නේ. ඒ ගත ප්‍ර්ික ද මේ ත්තරේ තමන් වචන වලින් වාක්ක්‍යවලින් ලියන්ඩුවන්. අපි දැම්මේ කරේ කරනුටික ඒට සංශිප්ත කරලා මතක තියාගන්න පාසුවිදියට සකස් කරලා තියන්. ඉට පස්සේ කාබ හයිට්්‍රේට හර නක්වීම ක්‍රමය පැසීම. සිදුකරන්නේ සැකරුලිටික ශුද්‍රජීවීන්. හැදන පල අම්ල මධ්‍යසාර සහ බායුවර්ග. එතකොට ඒකෙත්තේ මයි සමීකරණය සියලු කරුණනුන්තර් ගතයි ඒ අනුව අපට උපරිම ලක්කුණකට යන්න මතක ති ගන්න පුළුවන්. ල ලිපිඩ නරක්වෙන ක්‍රමය මුඩුවීම නරක්ම සිුදකන සුද ජී ිපලික ශුද්‍රජී. ිපෝලික ශුද්දජීන් ම ලිපිඩ හාර දාමල සාග ිසර ොල් බවට පත්වීම තමයි මුඩුවීම කියලකයායි. මේ විදියට ප්‍රධනආහාර වර්ගතුන නරක්වෙනවා ඒවිදිේ ඒකේ රසායිනික විපාරයාස තමයි රසායිනික විපරයාස තුන තමයි අපි ඔයයි විස්තර කරේ. දැ කොට සික අපි ඇවිල්ලති බුණ ගගේ සරය ප්‍රශ්නයක් ව. එදස්ද හනමය බෞවරන ප්‍රශ්නයක් ඇවිල්ල තිබුණ පස්්ටාංක පණහා ආහාර නරක්වීම පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදිවන්නේ කුමක්තු බලනෙක සැකරොලිටික ශුද්ද ජීවී හාර මුඩුවීම සඳහා වැදගත්වේ වැරදි සැකරලිටික ශුද්ද ජීවින් කියන්නේ කාබු හයිට්්‍රේට ආහර මුඩුවීමනෙවෙේ පැසීමෙන් ඩුවන් තොටේවාක්ගේ මුඩුවීම විතරක් වැරදි පති භාවනය සිදුවන්නේ ප්‍රදාන වශයෙන් ප්‍රෝටීන බඳහලීම නිසාය. ඒ හරි ප්‍රෝටීන හර නරක්වෙන ක්‍රමය පූති භාවනය කියෙල් අපිගෙන ත්. ලිපෝලික ශුද්දජීන් නහාර පැසීම සඳහා වැදගත්වේ ලිපෝලික ශුද්දජීන් ලිපිඩ හර මුඩුවීම කරන්නේ පැසීම වැරදි. පැසීමේදී අම්ල නිපදවේ, අපි දැක්කාර සමීකරණ පකාබුහයි්ඩට අ හර පැසීමේදී අම්ල මධ්‍යසාර සහ වායුවර්ග නිපද වෙනවා එනිසා අම්ල නිපදවේ හරි. මුඩුවීම සිදුවන්නේ ඇමීන ජනනයවීම මක් නිසාය. ඇමීන2 ඇමී නැහැදෙන්නේ ප්‍රටීන ආහාර නලක්කෙනකුට. අපි ඉස්සලා සමිකරන්නේ ප්‍රෝටීන පූති භවනයට ලක්වෙලා ඇමෝනියා, ඇමීන H2S වගේ සංයෝග නිපදවෙන බවකිව්වා යනුව ඇමී න හැදන්නේ පෝටීන හාරවලින්. ලිපිඩ ආහාරවලින්න්නෙවෙයි ඒමනම් මුඩුවීම වැරදිී. මෙතන මේ අපිට නිවැරදිවකව්වුවතින් ඇමී නැහැදෙන්නේ පූති භවනය මගේ. ේද අම්ල හරි ිපෝලික ුදජීන් පැස නවෙේ මදුවීම. පූති භවනය ඒ හරි සැකරෝලික ශුද්ද ජීන් මුඩුවීමනෙවෙයි පැසීම සිදු කරා. ඒ අනුව වැරදි උත්තරතියෙන්නේ නිවැරදි උත්තරවෙන්නේ B සහ D උත්තරේ පහ. ඒ අනු මෙ ඔය විදියට අපිට කෙටි ප්‍රශ්න සහ විහෝගත ප්‍රශ්නයන්න පුළුවන් ඉටමතරුව රචනා ප්‍රශ්නයන්න පුළුවන් ආහාර නරක්වීමේී සිදුවන බෞතික සහ රසායිනික විපාර්යාස කෙටියෙන් විස්තරා. ගොට ෞතික පාරියාස අපිකි්වා සිදුවනේවා පෙනුමේ සිදුවෙන වෙනස් කම්ටික රසායිනිික විපාරියාස මේ කරුණන්ටිකලියලා ඒකට අපිට උත්තරේ පැදිරිිරන්න පුළුවන්. ඒ අපි විස්තරකරේ ආහාරවල නරක්කීම නිසා ඇතිවන රසායිනිික විපාරියාස මොනවාද කියර. ඊරඟට අපිට තියෙන්නේ දහවනි ුනිෙට් එකේ දහවැනි ඒක delante हाරි जीීව द්‍යාව ජලජ ජීී වගාව සම්බන්ධ ප්‍රශ්නයක් ඒකට රුවන්ගණනසට කතා කරනවා එක විස්තර කරා ති දහවෙනි ඒකකේ විහාර ජී विद්‍යාව රං මේ ඒකක විශේෂම නිබරදාමට්ටම් කීපයක් පාවරණ කරන්න බලාපොෘත්වයවා කෙටි ලිත ප්‍රශ්නාවලයක් ලෙස විශෂම කටි ලිත ප්‍රශ්න ඒ ම්භාවිතාව ඇත්තියනවා. ඒ අනුව ජලාලයක් ැන කුමන්දකෙන ප්‍රශ්නෙන්. ජලාලයක් කියලා කියන්නේ විශ ජරජීවින් නඩත්තු කරන්න පුළුවන් බහල්ුමක්කට ජ සලකන්න පුළුවන් ජලාලයක් කියලා. එක දිව්කාලත්ති සේ ජරජීවිීන් නඩත්තු කරන්න පුළුවන්, ජලය සහිත බාලු මක් අපි සලකනවා ජලාලයක් ලෙස. ති විධාකාරය ජලාල පවති නවා. ඉං විශේෂම්ම සධිපාතා දිිසතුරු මත් ස්‍යය වගාවක ජලාලයක සිදුරති ක්‍රාකාරීත්වය ගැන ඇහු බැලුවොත් විශේෂම අපි බලාපොත්වෙනවා සතිර වතාවක් කඩා පැටවුන් සහ එවගේ පැටවුන් බිහිකිරීමට දාල මසුන් හැර අනිත්මත්සයන්ට ආහරවේලක් අහර ලබා නොදීමම් බලකින්නට අත්‍යවශය ලබා නොදීම අවශ්‍යයකිල් අපේ සම්පත් ග්‍රන්තය සඳහන් වෙනවා නොමුත් ඒකට හේතුව දැනගන්න අවශ්‍යය. ඒතමයි අනවශ්‍යයට සහර භාවිතා කිරීමේ පුරුද්දක් ඇතිව වෙනවා. එවගේ ගොඩක්වේ ප්‍රෝටීනේ ආහර ලබාගත්තම අනවශ්‍යෙස ඇමනනියා බැහැර වෙනවා. ඇමනියයක් කටෙන්ස් ඩ වෙන කොට අපට වරිම්වර ජලාශය ජලා ජලය මාරු කරන්න සිද වෙනවා. එවගේ තමයි මේ ගොඩක් ආහර ලබාධනකොට අනවශ්‍ය පන්දි කෑමරගන වැඩිපුර කෑම ගන්න පුරද වෙනවා. තිේ තත්වයන් මහර ගැනීමේ විකල්පයක් වශයෙන් තමයි සතිර දවසක් නොදීමින් වලකිනට. ඉතිං ඔබ විශේෂ ජලිජි වගාව පිළිබඳව සලකාවැලීම වැදගත්ව නමුගොද අපිට සුන්දරත්වය ලබා දෙන ශේත්‍රයක් වගේම අපට තවත් වැදත් ්‍රශනයක් ලැි තියනොම් ශ්‍රී ලංකාවේ විස්ත්‍ර මත්සව වගාවේදී භාවිතාවන ජනජීව විශේෂ අටක් සඳහන් වෙලා තියනොම මෙතන විශේෂ කීපයක් නම්කරීීම හැකියාව ති බියුතු වෙනවා. විශේෂමසියාම ස් යි ෆිෂ් වගේ ගොල්fishිස්. මේ ෆිෂ්කන පදේන් තුනක් අපපි ලැබිලතියෙනවා සියමේ යින් ි ගොල් ෆිහ වගේ එන්ජර්ල් ෆිෂ. එවගේ කොයිකාප තාමත්ම වෙනස් සුන්දර මත්සය ආකාරයක්. එවගේසාමනි කඩා ලදරුවන් තුළ දරුවන් ආශි කැමති ජනප්‍රීවෙච් විශෂහර ගක්පි බඩක් මල්ලි වගේ ස්වේල් වගගේ පලේටි. දැම්මේ නම්මටි මතබාවන් ලෙසි. ෆිෂ් කියන පදීන් තුනාක් අරන්තයනවා. ප ි්ගේ ගොල්ිඩල් ෆිෂ්ගේ කොයි කාපලින් තවකක්ේ නවාම ග්ි බ්ලක් මෝල්ි ෝටෙල් පලේටි කියන නම් හතර සාමන්්‍යෙන් ලමන්ට හුරපුරුදු නම් හතරක්. තිං අපි බලාපොරොත්වෙන් ඉනහැ විද්‍යාපනාවම ඔබේ බලා පොරතු න ත සාම්‍ය සඳහන්ක්‍රියීමට මතක තබා ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින්ඔට අවස්සාක් ලබා දෙනවා සුන්දර රුපරාම්පෙලක් නරමන්නට ශේෂම ගොල් ෆි් අඳුර ගැන්න පුඩන්. सुුදර මත්සයක වගේ යින්ජල් ෆි් එවගේම ස්පෝර්ටේල් වගේ ඩිස්කර්ස් අපි කියර කින් ofද ඇවරම් මෙ අාව සලකාන්නේ ප්‍රාණනික් වශයෙන් කින් ක්වරම් කලක නොමේ ඩිස්කසේ ගේම සිමෆම් ෆිෂ්. තාම සුදර මත්සය වගේම අතනියම තමයි පුරා ජාර්වතියාගන්න වෙන්නේ දෙනෙක්ටය පිරිමි මල් සත්දින තියාගන්න බැහ. නමුත් විශේෂමම අත්ත එක්ක මෙගේ ව්‍යත්තික අපිට සාමා්‍යෙන් ජලාරයක තවත් එක කරල තියන්න පුළුවන් සාමාන කුලාා සදුර මත්සුන් ඉන්නවා. නොමුත් මේ වගේ තවත් මේල් කෙනෙකක තිය නමාරුයි. මැරණකම් මේකළු තමන්ගේ ජීය ඇතිිරා ආකාරයට තරන් කරනවාගේ පහරදි මක්කරගන්නවා. ශේෂම ෆයි පිස්රගේ සියමිස් වල්පිස ්‍රීීමේ සතන් ගැහැනු සතුන් එකට තියන්න පොළොවා. පිරිමේ ඇතමයි තියන් අ පහස්ස වෙන නිසා විශේෂ ප්‍රෂ්ටයක් මතුව නවා ජලාලවට බ ැනීමේදී ඉතින් සුන්දරමතම මත්සෙක් වශයෙන් ජලම්ප්‍රියයි. ඇනතරමමේ ෆයිඩින් ෆිෂ් වගේ ග්පිගිත් ලස්සන පෞච්ච වරලත් තියෙනවා ඒ අනු සුන්දර මසුන්ගේ ආකර්ෂණ තත්යක්බි දකින්න පුොළුවවා. ගේ බලක් මෝලිට ලොකු තැනක් බටතනනම් ය ක්වේරියම් සර දකින නෑග සාමනින් ඩැක් මෝලි වෙල ල්ලුමක් නැතිනිසා. වගේ පලේටි වගේ කිසින් ගුරාමි වගේ කොයිකාප්ගේ ඇරවානකෙන සඳහන් කල යුතුයි ශේෂමම අරවානට ලකු ඉල් ත න ගේ පටිනම් මැරබානතමයි ලෝකයේ වැයි අධිකතම විලකට හිමිකම කියන්නේ පැටන මැරවාාන මේගේ සාමානයෙන් ඉඩඩු මුදලට වැෑය ගන්න පුළුවන් වගේම ටයිග බා්ර ප්‍රශ්නයක් පතිවතියෙනම් ොද මේගොල්ලන්ට ස්භාවික පරිසරේ තර්ජනත්ෙක් වදවෙන්ට අදදාලවල නශ්‍යවිය අම් ්‍රාසාණයන ත් මේ දනාම ආරක්ෂා වෙන්නේ මේ සුන්දර මස්යේ කරම න්තය ක්. ර්මාන්තයේ මගින් මෙෙදන ආරක්ෂාාව මක්ෂසිද වෙලායවා. ඇදිින් ඔය අපි ඉළඟ නිවටදා මට්ටම් වෙන්නේ දහය එක දෙක දෙක විශේෂ ආර්ශෂිත වගාවයනු කුමන්තගෙන ප්‍රශ්නේදී පාල්නයකන පරිසන තත්වය අඩතේ බෝග වගාකිරීම සරකනවා ආර්ෂිත වගාව කැටියට එවගේම ආරශිත ගෘහේතුවල ලංකාවිද භාවිතර ගන්නවා එල්ොල්ලු බෝග වශයෙන් බෙල්ප තක්කාලි සලාදකොල සස්ස පිපින් අයි වගේම සිතු පැල නෂන් ෝසඩු ඩියාවන් වගේම පිකත්වොත් පරතුරබෝග ස්ට්‍රෝබෙරි. ති මිනිමේ නම්ටික මතක තබාගනම අවශ්‍යයි ඔබගේ මතකගේ තබාගනීම අවශ්‍යයි නමක් අහන්න පුළුවන් ශ්‍රී ලංකාවේදී විශේෂම හරිතු ගෘහතුලව වගාරන පලතුර ග හැවත් ස්්‍රෝබෙරි පවා නම් කරන්න පුළගම තියෙනට ඕන. පටම අවස්සාක් ලබාදනමේ නරබන්න බෙල්පෙප පිළිබඳව වගේ ස්්‍රෝබරිය වගේ. සලාධ පිවිජග දම සාමාමන එලවුව සාමානෙන් දැන් අපි දක්කිනවා විශේෂම ලබාගැන්න පුළුවන් නෞත්තික අපි නම් කරන්නේ සලාධ පවි්‍ය වශයය වගේ කානේෂන් දක්වල තියෙනවා. ආර පරිවශනය තවත් අපේ ඉුද මට්මක් දහවිනයකගේ පවතින විශේෂම ආහාර නරක්පිනාකාරයගෙනැ අපේ සේ පලමිස්සහ සාර්ථක ග්‍රහයි කළ රසායනික. නාරකමිියන් කතා කරලම තම සලකාබලන්නේ ආර් පර්යශෂණය කිරීමේදී මුඩ දර්ම හතරක් සනක් අනුගමනික අත්‍යාවශ්‍යයි, ආහාරයපත සුද්‍රීන් නිකතුවක වලක් පන්න අවශ්‍යයිෙන්. එවගේ එකතුළ ඉන්නවන වර්ධනිින් සහ ක්‍රියාකාරයත්වය වලක් පන්න රවශ්‍යයි. වගේ සුද්‍රජීවින් ඇතුරුවෙෙන එකවැලක් පන්න අවශය. වගේම තමයි ඇතුළ ඉන්නවන විනාශි කිරීම අත්‍යයාවශ්‍ය වෙන. එවගේම බරවාරුවෝගේ සම්බන්ධින්. දහසක් ාගත්තොත් බරවාරෝගේ රුග කාරකයා පුචරේලයා ප්‍රශසින් ගන්න පුළුවන් රුග වාහකයා වෙන්නේ කියවලෙක් සාකාර ගැහැනුම අදුරුවේක්. වාගේ මුලික සයිල් පිබඳ ප අවද නිම කරමු ශේෂම මුලික සයිල්ල ස්ටම් සේස් ගැන ර්තමානයේ දී ගඩක් විශවිද්‍යාලබල ගොඩක් රිසිසෂ තන් පර්ේෂන පැවත්වනවා අලු චේත්‍රයයක් ලැබිලතිනවා අදනය කරන්න සරල ප්‍රශ්යක් ම භවිධ කරනවා මුලික සයිල පිබඳ අනනු භාජනය මගින්. දිගින් දිගටම විභානය ව හැකි. එවගේම විවේදනයේ නොවනු සයිල කාණන්්ඩ අපිට සරකන්න පොළුවන් මුලික සයිල හටියට විශේෂයෙන්ම මේ මුලිග සයිලව වගාවන් කිරෙනවා. ඩියෝකේමියයා වගේ ඇටමදදු බද්ධකිරීම හා සම්බන්ධව එවගේම හඩත් පේශී සසීමම ස්නායු වැඩිටක පිරිසකර කිරීම සඳහා නවතන තාක්ෂණයක් වශයෙන් මුලි සයි විදාගැනී මක්ෂද. අපේ අවසාන ප්‍රශ්නය. එතමයි මානව ගෙනෝම් ව්‍යාපෘතිය. අරමුණු දෙකක් සඳහන් කරින් ප්‍රශ්නය. මෙ අපේ විශේෂම දහය එක පහ කියන නිප්‍රතා මට්ටිබෙන් ගෙන විශේෂ ප්‍රශ්නයක් මො අපි දන්නවා මිනිසා සම්බන්ධයෙන් බැදගත්ම ප්‍රාපෘතියක් දැ නිමා වෙලාතින තමයි මානව ගෙනම ්‍යාප්‍රතිය. මේ ව්‍යාප්‍රතිය ප්‍රධානශයෙන් ක්‍රියාධක වනේ අපිදන්නවා වසන් සා ක්‍රික්් දෙදෙනකින් යන්ස් වර්සන් තමයි මේ ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන් ක්‍රා් කෝනේ දැන්ම නිමා කර ති ්‍යාපතියක්. මේකේ අරුණත් තමයි මානව ගෙනෝමේ පවතින සියරුම ජාන හඳුනාා ගැනීම. ගෙනෝමය කලා කිව්වේ ඒ දැහික සයිලක තියන සමස්්‍ය ජානහා වර්නදය සමුදාය.ඒ පි බඳව සොයාැබැලීම අවසන් කරලා තියනවා එවකතම දනවල පවතින භශ්මාන අනිපිළි ලදන කිරීම. එක එතමයි මේ දත්ත පරිගන දත්ව ගබඩාව තුතුර ගබඩා කිරීමත් අරමුණු කරලා තියෙනවාගේ මතමයි දත්ව විශේෂනය සඳහා වි ආම්පන්න වැදදි කිීමක්සිදලලා යෙන. ඒම ප ජ ංශ ර් තාක්ෂණි පරදීම ගත් නවා. ජතරව ආචා ධර්මහ සම්බන්ධ ගැටලු මතු වෙනව නම් ඒ ති කා වක් ද පවති නවා. ඒක දගත් ගෙනම ්‍යපෘතිය පිළිබඳව අප අවධනයමෙන් වශ්යි බටම යෝජනා කරනවා අපේ දෙදනාගේම කම දහස ප්‍රියාත්මක වවෙන්නේ අප ද න යෝජන කරන ද පිල ඳ සන්ප ්‍රන්තයේ පවති න ොරතුරු පිබඳ හො ගන්න ති ම හිතනවා. අද දවස්ස පිළි බඳව සාර්ථක වුණා මේ පැඩස්්‍රහණ බලාපොරොත්තුනු ආකාරයට ඉ සාර්ථකව පිටපුලුවන්කම ලැබෙනවා මේ ආකාර නිමා කරන්න. ඉතිං විශේෂයෙන්ම පියෝජනා කරනවා අපි අර සඳහන් කලා අතිරි ප්‍රශ්න සඳහන් කල තියෙනවා ඒ පිළිමඳත් අවදන් නිමු කරන්න එවගේම වඩාහොඳර සම්පත්තින්දේ පර්ශිල්ලී කරන්න එවගේ. විබලාපොත්තුවෙනවාවැලා සාර්ක ලෙසේ තවත් දවසද හමුවන්න එතින් ඔබට ජෑග්‍රහහි අනාගතයක් ප්‍රාර්ථනා කරමින් නැවතදස හමෙන බලාපොරත්වයෙන් අපි දෙදෙනම වනිසලානය සමුගන්නවා අයිබවල. සූතිවන්තවෙන දුවපුතේ ඔබ වෙනුවෙන් දුගේෙකුඩ අනුලාවිද්‍යාලයේ ජීවවිද්‍යා ආචාර්ය MWW රුවන් ගෙන මුතුමාල ආචාර්තුමා. රුවන් ගැන මුතුගල ආචාර්තුමා ඒවගේම කොළඹ විශාකා විද්‍යාල ජීව විද්‍යාචාරණී එසේ සේපාලී ආචාරතුමිය. ඉතින් අද ඔබට වැදගත්වන ඔබේ විෂය නිර්දේශයේ ඔබ විභාගේයේදී ආදර්ශ ප්‍රශ්ට හැටියට කරලා එය ප්‍රගුණ කරලා පුනරීක්ෂණ කරලා විභා සයට සීයක්ම විභාගේට සූදානම් වීම සඳාවන වෙහෙස ඇ කා කාලය තු ඔබ ිතාම වැදගත් කරුණු රාශක් ්‍රහණය කර ගන්නට පුළුවන්න්න වුනාය කියලා ඔබ සතුටුවනවා ඇතයි අප විශ්වාස කරනවා අධ්‍යාප නමාත්‍යංශයත් එ වගේම මෙ බලගන්වන නිිස්ටමෝල්ටට වෙතිනුත් අරමුණ වන්නේ අධිෂ්ඨානය වන්නේ එයයි එනිසා අප විශ්වාස කරනවා දැනට තිබෙන ඔබේ විශ් කරුණු පිළිබඳ ප්‍රමාණික දැනුමෙන් බොහොම සැහැල්ලුවෙන් කය මනස දෙක සම බරව තබාගෙන ඔබට පුළුවන්කම තිබෙනවා මේ අභියෝග ජ. ඒගන්නට එවගේම තමයි ඔබට සඳහන් කරන්න ටෝනි මේ පිළිබඳව අදදවසේ මේ ඔන්ලයින් සම්මන්ත්‍රණයට සම්බන්ධ ලයිද්දි කිසියම් තාක්ෂණික අවිහිරතාවයක් එ සහර කරුණු ඔබට මගැහැරුණනා නම් අධ්‍යාපන අමාත්‍යංශයේ වෙබ් අඩවියට මෙම සම්පූණ වැඩසටහන නොදුර දිනකදී ඇතුළත් කරන්නට බලාපොත්තුව වෙනවා. ඒ පිළිබඳව ඇතුළත් කළ විගස. ඒ සඳහාන සම්බන්ධතාව ඔබට ඔ පිළිබඳ ඔබෝ දැනුවත් කරන්නටත් අප බලාපොත්තුව වෙනවා.ඒ වගේම දේපතියේ ලබන තිස් එක්වනදා දවසේ. ලබන තිස් එක්වනදා. ඒ සදදා දවස ඔට වැදගත්වේ වී ෞතික විද්‍යාව හදාරණ දරුවන්ට බෞතික විද්‍යාව සඳහාාවන තිස්සෙක්වඩා සිංහල අන්ලයින් සම්න්ත්‍රණය පැවැත්වෙන්නේ පුනරීක්ෂණ සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ ඒස එය මෙහෙවන්නේ මහච්චාර්ය ඩF. බලෝ දයා ැතිතුමාන් විසින්ඒ වගේම තිස් එෙක්වන දාම නොසේ නම් සඳුදා දිනේදීම ගනිතය විශ්්‍ය මහලාව යටතේ දෙමළ සම්මාන්ත්‍රණය දෙමළ මාධ්‍ය සම්මන්ත්‍රණය පවැවත්වෙනවා. ඒහිදී ආ රාග යෝමීනන් මතිතුමාන් විසින් ඔබට විශෂ කරුණු ගෙනට බලාපොත්ව අප මේ ඔබට සනිිවේදනය කරන්නේ ඔන්ලයින් අපත්තෙක් ඔන්ලයින් සම්බන්ධතාවේ සිටින ඔබට දැනුවත් කරන්නේ මේ පිළිබඳු දන්නා කියෙන යාලුවන්ට මේ පනිිවිරය දෙන්න මේ සඳහා ඕවන්ටත් සහ. භාගිවෙන්නට අවශ්‍ය සං්‍යවේදනය කරන්නටයක් කියෙ එමනම්. අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙවීමෙන් දායකත්වෙන්.සිට සීයක් රටම සූදානම් කරන සියට සීයක් ම අපේ දරු පරම්පරාව සූදානම් කරවන නෙස්ටමෝල්් බලගැන්වීමෙන් ඉදිරිපත්වන මේ පුනරීක්‍ෂණ උසස් පෙළ සම්මන්ත්‍රණ මාලාවේ අද සම්මන්ත්‍රණය කටයුතු සමාප්ත කරන්නටයි මේ ආකාරයෙන් සූදානම් වෙන්නේ. අපේ බලාපොරොත්තුව අපේ අරමුණ අපේ ප්‍රාර්ථනය, ඔබට විස්සයි විස්ස විභාග එලක්ක එසේම ජයග්‍රහණය කරන්නට ජයෙන් ජයම ලබන්නට හැකිවේවා වාසනාවේවා යන්නයි. සුප්‍රා්‍රයක් ඔබට.